අවුරුදු 20කට 30කට වරක්ම සංහාරයන් සිද්ධ වෙනවා. හැබැයි අපි ඉතිහාසෙ පිටිපස්සෙ හැරිලා බැලුවොත් හෘද සාක්ෂිය ගැන මොකක්ද තියෙන්නේ කියන අපි කරා කරපු දේවල් ගැන කොහෙද ලියවිලා තියෙන්නේ ඒක කියන්නේ තමන් ඒකට වග වෙන වගවීමක් ගැන කොහෙද ලියලා තියෙන්නේ හෘද සාක්ෂියක් හරියට තියෙනවද? ඉතින් මේක නැහැ. මම හිතන්නේ මේ ඒ නිසාම තමයි අපිට මේ කියන්නේ පශ්චාත් යුද සමයේ පවා ඒක විවර වෙච්ච හැමතැනම කියන කිරිබත් කෑම ගැන මේ දේවල් මිනිස්සුන්ට මේ හෘද සාක්ෂිය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක ඇතුළේ මම හිතන්නේ මේ විඳවීම පැවැත්මක් කරලා ඒගොල්ලෝ ආකින අපි එළියට දාලා ඒක ප්‍රශ්න කරනවා, එහෙම නැත්නම් ඒක විග්‍රහ කරගන්න, එහෙම නැත්නම් ඒකට එරෙහිව යන්න හදනවට වඩා ලංකාවේ සමාජය විඳවීම පැවැත්මක් කරගත්තු සමාජයක් කියලා. ඉතින් මම හිතනවා චුට්ටි හරහත් පෙන්වන්නේ ඒක. ඒ කියන්නේ විඳවීම පැවැත්ම කරගත්තු ගැහැණුන් ගැන පිරිමින් ගැන තමයි කියලා මම හිතනවා. ඒ කියන්නේ එයාගේ චරිතෙන් නිරූපණය වෙන්නේ. දැන් මොනවාද අපි මේ දැන් ආයිගතත් දැන් කාන්තාව කියන්නේ තමන්ටත් මේ කියන්නේ ගැහණියක් විදියට ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ව තේරුම් ගන්න බැරිකම මෙයා අවුලට යන, එහෙම නැත්නම් අනිකා අවුලට යන සහ තමනුත් අවුලට යන මේ පැවැත්ම ගැන කතා කරලා මම දැන් ගැහණියව තේරුම් ගන්න බැරි, ගැහණියගේ අවුල මොකක්ද කියලා තේරුම් ගන්න බැරි, ඒකට පිළිතුරක් දෙන්න බැරි සමාජයේ ගැන මං කතා කරොත් එහෙම මට යන්න වෙන්නේ දේශ ඒ කියන්නේ යාව තේරුම් ගන්න යාගේ අවුල පිළිතුරක් දෙන්න තේරුම් ගන්න තනක් හොයනකොට ආයි දේශපාලනයට තමයි අපිට එන්න වෙන්නේ. මේ බිඳ වැටුණු සමාජ පිළිවෙල, ඒ හරපද්ධතිය, ඒ ආයතන, ඒව ගැන කතා කරන එක. ඉතින් මං අවසානයට කිව්වොත් එහෙම මගේ කතාවේ මේ සමාජීය අවුල, මේ හරපද්ධතියින් බිඳ වැටිච්ච එක ගැන කියන්නේ අපි මේ අරාජික, අපිට තියෙන අරාජික සමාජයක් මේ සියල්ල බිඳ වැටුණු කිසිදු තැනක. දැන් මේ පුරුෂ මූලික අපි ලංකාවේ මේ කියන්නේ රට හිතුවොත් එහෙම පුරුෂ විඥානයක් තියෙන සමාජයක් නම් මේ ඔවුන් විසින් හදපු මේ ආයතන පද්ධතියින් වල බිඳ වැටීම මේකේ දිගින් දිගටම පෙන්නනවා කියලා කියන්න පුළුවන්. ඒක ඇතුලේ මම ප්‍රැක්සිස් එක නියෝජනය කරන කෙනෙක් විදිහට සහ අපි මේ අදහස් ගෙනල්ලා තියෙනවා, අපි ඉඟි කරලා තියෙනවා මේ සිද්ධ වෙන්න දේවල් කියන ඉදිරියට වෙන්න තියෙන දේවල් ගැන. ඒක ඇතුලේ මම කියපු දේවල් ඇතුලේ මගේ ඒකට මගේ ඒ ගෲප් එකකින් ආලෝකය තියෙනවා. මම කියන්න හැදුවේ මේක ඇතුලේ මේ සමාජය අපි කියවනකොට මේ කරාජික සමාජයක්, පුරුෂ විඥානය ඇතුලේ ගොඩනගපු ආයතන පද්ධතියින් බිඳ වැටිච්ච සමාජයක්. ඒක ඇතුලේ කාන්තාවට විමුක්තිය දෙනවා කියන එක කොහෙත්ම නැහැ. දැන් මට කියන්න ඕනේ දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ඉස්ලාම් ආගම ගත්තොත් ඒකේ තියෙනවා මේ එයාට දෙන්න දැන් කාන්තාවක් විදිහට කාන්තාවකට දෙන්න දැන් හිමි කරලා දීපු භූමිකාවක් තියෙනවා. ඒකේ ව්‍යවස්ථාවන් තියෙනවා, ඉස්ලාම් ආගමේ ව්‍යවස්ථාවන් තියෙනවා, නීති තියෙනවා, රීති තියෙනවා. අවම වශයෙන් කාන්තාවට තමන්ගේ අනන්‍යතාවය මොකක්ද කියලා ඒක කියනවා. ඒක හරි වැරදි වෙන්න පුළුවන්. ඒක කියනවා මෙහෙම, කියන අවම වශයෙන් යාට අනන්‍යතාවයක් ගැන අදහසක් ගන්න පුළුවන්. යාගේ රෝල් එක මොකක්ද කියලා ඒක කියනවා. හැබැයි අපි මේ සාමාන්‍ය සමාජයේ ගත්තොත් එහෙම එකක් නැහැ. දැන් මේ කිසිවකින් මේ හදපු සමාජ පද්ධතිය බිඳ වැටිච්ච නිසා අවම වශයෙන් පුරුෂ මූලිකය, කියන්නේ පුරුෂයා විසින් හදපු මේ ඒක ඇතුලේ එහෙමවත් අනන්‍යතාවයක් දෙන්න විදියක් නැහැ. ඒක කොහොමද අපි තේරුම් ගන්නේ? දැන් චුට්ටිගේ චරිතය ගත්තොත් දැන් මේගොල්ලන්ගේ දැන් කියන්නේ එකිනෙකා කිච කරගන්න. දැන් ඒ කියන්නේ ෆාදර් ෆිරෝස් ළඟට ගිහිල්ලා මෙයා මේ මොනවාද එයාගේ බෙලහීනත්වය ගැන, ලිංගික බෙලහීනත්වය, හරි ඒ කියන්නේ ඒක ෆිසිකලි බෙලහීනත්වයක් නෙමෙයි, ඔහුට බැරිකම ගැන කතා කරනවා. ඒක පෙන්නුම් කරනවා එයා ඒක කොහොමද තේරුම් ගන්න කියන එක. ඒ කියන්නේ එයා ඒකට ප්‍රතිචාර දක්වන විදිය. අනිත් එක දැන් ඊට පස්සේ දැන් මෙයා මේ නුවන් හිත්තටිය මේ එක තැනක තියෙනවා මේ ඊපස්සේ අර මෙයා මැරි කරන බොයි. එයා කියනවා දැන් මෙයා පුංචි කාලේ ඉඳලා මම හිතන්නේ ජීවිතේ හැමදාම මේ තේරෙන කාලේ ඉඳලා මේ කියන්නේ ගොඩාක් කල් වෙනකන් එයාව පාවිච්චි වෙනවා. එයාට කියන්නේ එයාට සතුටක් නොදෙන
හෙත් මිනිස්සු පිරිමින් විසින් ඇව ලිංගිකව සූරා කරනවා. දැන් මේ ගොඩක් පිරිමි කට්ටි හිතනවා අපි මේ මොනවාද ඒ කියන්නේ මං ගැහණින්ව සතුටු කරනවා. එයා හරි සතුටු වුණා. ඉතින් මේක ඇත්තද? එයා සතුටු වෙනවද? ඒක කියන එක අතරේ මං ආයාවොත් මේ මේගොල්ලෝ හිතනවා මේ හරි ෂෝක් දැන් අරය අහනවා කවුද නුවන් හිටටිය කියන ඔයා මෙච්චර කල්වා වර්ජින් ටික තියන් ඉඳලා වාණ්ඩකෝ එහෙම කියලා මේක තියනවා තැනක. ඉතින් මේ මේ එකිනෙකා කිච කරගන්න දැන් මේ ඇත්තද මේ? ඒ කියන්නේ එකිනෙකා ඒගොල්ලෝ රවට්ට ගන්න දැන් ෆාදර් ෆිරෝස්කින් එයා ෆාදර් ෆිරෝස්ව කිච කරද්දී ආයි අනිත් පැත්තට එයාට ආයි පෙරලා හම්බෙනවා එයාගේ 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 අනසක යටතේ එයාට කාලයක් ඉන්න වෙනවා. ඉතින් මේ මේ මොකක්ද මේ මේ දෙගොල්ලන්ටම එකිනෙකාට අනන්‍යතාවයක් ලබා ගන්න බැරි වෙච්ච සමාජයක අපි ඉන්නේ. ඉතින් මේ ඉතින් මම කියන්න කැමති අවසාන වශයෙන් මම මෙහෙම කිව්වොත් මේ බිඳ වැටිච්ච අඩුම තරමේ කාන්තාවට විමුක්තිය දෙන්න බැ කියන්නේ කාන්තාවට එකිනෙකාගේ අනන්‍යතාවයන් වලට අරුතක් සපය ගන්න බැරි මේ සමාජය ඇතුලේ මේ අරාජික සමාජය ඇතුලේ මේ විකල්ප මොනවද? ගැහැණුන් විදියට මේ පිරිමි ලෝකයේ බිඳ වැටිච්ච පිරිමි ලෝකේ අර්ථ දෙන්න පුළුවන් මොන විදියටද කියන එක මම කියන්නේ නැහැ. ගැහැණු පිරිමි වෙනම සොලියුෂන්ස් හොයන්න ඕනි කියලා. හැබැයි මේ විකල්ප අදහස් මොනවද මේකට කරන්න පුළුවන්? දැන් මේකෙත් දැන් චුට්ටි හොයන විකල්පේ තමයි එයා හිතනවා. දැන් එයාගේ එයාගේ ආත්මේ මේ මොනවාද එයාට එයා පැහැදිලි කරගන්න එහෙම නැත්නම් එයාගේ එයාගේ විමුක්තිය හොයන තැනක් විදියට දකින්න පුළුවන් ඔස්කාගෙන් එයා අවසානයේදී ළමයෙක් ගන්නවා. මේ ඔස්කා නිරූපණය වෙන්නේ හරි ශිෂ්ට හරි හරි හොඳ එහෙම එකක් ගැන. ඒ කියන්නේ එයාගෙන් දරුවෙක් අපේක්ෂා කරනවා. හැබැයි මේ අපි දන්න ඔස්කා ළම එහෙමද? ප්‍රොෆෙසර්ස් ළම එහෙමද? මෙහෙම මෙහෙම ඉන්නවාද පිරිමි? මේ මේ ශිෂ්ට පිරිමි. ඉතින් මේ මේක ඇතුලේ දැන් එයා එයා එයාගෙන් ළමෙක් කරන් එයා ඒ විමුක්තිය හොයන එකක් ගැන මේ මතු කරගන්න පුළුවන්. ඒක ඇතුලේ මම කියන්නේ මේ ඒ මේ සමාජයේ අද දවසේ අපේ අරාජික වෙච්ච සමාජයේ පෞද්ගලිකව සිහින ගොඩ නගන ඒ වෙනුවෙන් කැප වෙන කොහොම හරි සල්ලි හම්බ කරන කොන්ත්‍රාත් පදනමින් සල්ලි හම්බ කරන ජඩ සමාජයක මේ තියෙන පෞද්ගලිකත්වයේ ඉස්මදුනට පැමිණිච්ච සමාජක ප්‍රක්ෂේපණයක් කියලා අරයා දරුවෙක් අරගෙන ඒ කියන්නේ ඒක විමුක්තිය ළඟා කර ගැනීමක් විදියට දකින් ඉන්ඩිවිජුවල් ඉමැන්සිපේෂන් එකක් ගැන කතා කරන්නේ. ඉතින් මම මම අහන්න කැමතියි මගේ කතාව අවසන් කරන ගමන් මේ මේ කොහොමද මේ මේ තත්ත්වයන් තේරුම් ගන්න කොහොමද අපිට විකල්ප අදහසක් ගැන මේ බිඳ වැටිච්ච සමාජයට අරුතක් දෙන්න පුළුවන්? ඒ කියන්නේ ගොඩ ගන්න බැරි තරමට නාස්ති කියන්නේ හානියට ලක් කරලා තියෙන මේ ආයතන ගැන කොහොමද අලුතෙන් හිතන්න පුළුවන් ගැහැණියක් විදියට මේ බිඳ වැටුණු සමාජයට කොහොමද විකල්ප හොයන්න පුළුවන් කියන එක මම ඔයගලන්ට මතු කරමින් ඒ කියන්නේ මගේ ප්‍රධාන මූලික මේ මොනවාද ආඛ්‍යානයේ විදියට කියමි. අපි ඩිස්කෂන් එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි. ස්තුතියි. මීළඟ අදහස් දක්වීමට ආරාධනා කරනවා වරුණ දීප්ත රාජපක්ෂ සහෝදරයාට. හිතවත් සහෝදර සහෝදරියනි, පිරිමි ගොඩයි මං විතරයි කෘතිය සම්බන්ධයෙන් නැදන පහුගිය කාලේ යම් ප්‍රමාණයක සංවාදයක් සමාජය තුළ මතු වුණා. ඒ සංවාදයේදී විශේෂයෙන්ම රාවය පුවත්පත පදනම් කරගෙන ඒ වගේම ජනරාල පුවත්පත පදනම් කරගෙන විශේෂයෙන් මම දැක්කා යම් සංවාදයක් ගොඩනගලා තිබුණා. දැන් මේ සංවාදයේදී බොහෝ වෙලාවට මේ සංවාද එක ලක්ෂණයක් තිබුණා. අනිත් බොහෝ සාහිත්‍ය කෘති වලට වඩා මේකේ කතුවරයා නැත්නම් සන්නස්ගල කියන සාධකය සම්බන්ධ කරගෙන තමයි මේ ගොඩක් සංවාද නිර්මාණය වෙලා තිබුණේ. දැන් අපි සාමාන්‍යයෙන් සාහිත්‍ය විචාරයේදී කතුවරයාව ඉවත් කරලා කෘතිය විචාරය කරන එක වඩා විද්‍යාත්මකයි කියලා සාකච්ඡාවට ලක් වෙනවා. නමුත් ඒ සංවාදයේ ගොඩනැගිච්ච අර්ථයෙන් නොවුනත් දැන් මේ කෘතිය විචාරය කරනකොට අපි මේ ජීවත් වෙන සන්දර්භය ඇතුලේ මේ කෘතිය විතරක් නෙමෙයි ඕනම කෘතියක් ඒ ලියන අය ඒ වගේම මම හිතන්නේ ගීතිකක් වගේ කියවන අය කියවනායකට දක්වන ප්‍රතිචාරය සහයි වගේ මේ ගැන කතා කරන අපි ඒ හැම කෙනෙක්ම මේ කෘතියෙන් ගලවන්න මම එකඟ නැහැ. මොකද අපි කියන දේවල් වලට අපි කතා කරන දේවල් වලට අපිට වග කියන්න ඕනේ. ඒ අර්ථයෙන් මේ කෘතිය ගැන කතා කරනකොට සන්නස්ගලත් අදාළ වෙනවා. ඉතින් මේ මතු වෙච්ච සංවාදයේදී බොහෝ වෙලාවට තිබුණේ මේ
දැන් දෙපැත්තක් තිබුණා ප්‍රතිපක්ෂයන් දෙකක් තිබුණා එක කට්ටියක් මේ කෘතියේ මේ කෘතියේ එරහිව එහෙම නැත්නම් ඒ එරහිව අදහස් දක්වපු බොහෝ දෙනෙක් ගත්තොත් එහෙම දැන් අපි දන්නවා අර රිදී තිරංගනා විකෘතියේදී ඉතාම අපූර්වට සිත්තම් කළා තිබුණු මොරටු මුල්ලේ වික්ටෝරියානු සදාචාරය නියෝජනය කරන පිරිස ඒ වගේම අනිත් පැත්තට සිංහල බෞද්ධ කියන්නේ ඒ වික්ටෝරියානු සදාචාරයත් පුරා ගත්ත සිංහල බෞද්ධ සදාචාරයේ විදිහට ගොඩනගාල් තියෙන දැන් තියෙන අදහස නියෝජනය කරන අය එතකොට මේ කෘතියට එරහිව තමන්ගේ විරෝධය කෘතියට කතුවරට එරහිව තමන්ගේ විරෝධය පළ කරමින් තිබුණා ඊළඟට ගම ගැන පවුල ගැන ආගම පන්සල පල්ලිය ගැන තිබි ගොඩනගා තිබුණු කතිකාවට එල්ල කරන ප්‍රහාරයට නැත්නම් රැඩිකල්කමට පක්ෂව ඒ වෙනුවෙන් අනිත් පැත්තට ප්‍රතිචාරයක් ගොඩනගලා තිබුණා. ඒතකොට වීරයා සහ දුෂ්ටයා බව කතුවරයා නැත්නම් වීරයා සහ දුෂ්ටයා බවට පත් කරපු කතිකාවක් මේ කෘතිය පදනම් කරගෙන ගොඩනගලා තිබුණා. ඉතින් ඒ නිසාම පළමුවෙන් මේ විරෝධය මතුවෙන පාර්ශවයේ පැත්තට අවධානය යොමු කරගන්න ඕනකම තියෙනවා. අපි දන්නවා දැන් මේ පන්සල නැත්තම් සිංහලකම බෞද්ධකම පදනම් කරගෙන මේ ගොඩනගලා තියෙන සංකල්පවල මේ එහෙම නැත්තම් සිංහල බෞද්ධ යුතෝපියාවක් පිළිබඳ සිහිනේ කතුවරුන් බවට පත් වුණේ නැත්නම් ඒක නිමැවුම් කරු බවට පත් වුණේ ගමෙන් නගරයට ආපු විශේෂයෙන්ම විදාස අධ්‍යාපනයත් එක්ක නැත්තම් ධනේශ්වර ආර්ථිකයේ පුරියම් පුළුල් වීමුත් එක්ක ගමෙන් නගරයට ආපු සුළු ධනේශ්වර ස්ථරය ප්‍රියයි ගමෙන් නගරයට ආපුවාම මුණු දීපු අරබුදයක් තිබුණා ගමේදී ඒගොල්ලෝ වේද මහත්තයාගේ එහෙම නැත්නම් ඉස්කෝල මහත්තයාගේ අහවල් කුලේ අහවල් වෙල් විදානේගේ අහවලාගේ දරුවා හැබැයි යා නගරයට ආපුවාම යා නගරේ තියෙන ආර්ථිකයට යා ආර්ථිකේ අල්ලගත්තට ඒ ගැට ගැහුණාට එයාට නගරේ තියෙන සංස්කෘතියට නැත්නම් එයා ඒ සංස්කෘතියට යාට එකතු වෙන්න බැරි වුණා ඒ වගේම මේ සංස්කෘතිය ඇතුලේ යා මුණු දීපු අරබුද ප්‍රමාණයක් තිබුණා ඊළඟට පොදුවේ නගරේ තුව ඔහු මුණු දීපු දේශපාලන සමාජ අභියෝග ඉස්සරහා නැතයි කටුක යථාර්ථයේ ඉස්සරහා එකෙන් පැනලා යන්න නැතයි ඔහු හැම වෙලේම නිර්මාණය කරගත්ත සිහිනේ නැත්නම් යුතෝපියාව තමයි පැරණි නැත්නම් සංකල්පීය ගමක්. ඇත්තටම මේ පැරණි ගම කියලා වඩා සංකල්පීය ගමක්. ඒතොර ඒ ගම නිර්මාණය කරගන්න ඒක සංකල්පගත කරගන්න උත්සාහ කරපු අය වෙනුවෙන් අපි දන්නවා පස්සේ කාලෙක කොළඹ ගමේ කඩ හැදුනා, මේ ගමේ පැෂන් හැදුනා, විවිධ දේවල් හැදුනා. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් හැදිච්ච දෘෂ්ටිවාදී මතවාදී තමයි අපි දන්නවා ඒක ඔවුන් විසින් නිර්මාණය කරපු එකේ ප්‍රකාශ ප්‍රධාන ප්‍රකාශකයා බවට පත් වුණේ ගුණදාස අමරසේකර. දැන් අමරසේකර ගැන දැන් අමරසේකර මේ මතවාදයේ ප්‍රධාන ප්‍රකාශකයා බවට පත් වෙද්දී ඔබ දකිනවා ඒ අමරසේකරගේ හැම කෘතියක් පුරාම එයා මේ නගරයට ආපු සුළු ධනේශ්වරය නියෝජනය කරන ගමන් ඒ මතය දරන ගමන්ම නැවත වතාවක් එයා බලාපොරොත්තු තියාගන්නවා ග්‍රාමීය රැඩිකල් තරුණයන් දිහා නැත්නම් ග්‍රාමයේ ඉන්න සටන්කාමීන් දිහා තමන්ගේ ව්‍යාපෘතිය තමන් බලාපොරොත්තු වෙන යුතෝපියාව ගොඩනැගීමේ නැත්නම් සිංහල බෞද්ධ යුතෝපියාව ගොඩනැගීමේ ව්‍යාපෘතියට ඕන කරන භෞතික බලය බවට ඒ ග්‍රාමීය තරුණයා පත් වෙයි කියලා. ඒ නිසා තමයි දැන් JVP එක සම්බන්ධයෙන් හැමදාම අමරසේකරගේ කෘතිවල ලව් ඇන් හේට් ප්‍රතිචාර හම්බෙන්නේ. වෙලාවකට වෛර කරනවා, වෙලාවකට ආදරය කරනවා, ඔහුට ඒක අතාරින්න බෑ. මොකද එතනින් තමයි ඔහු ගමෙන් තමයි ඒ දව්වේ බලය බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් එතනම තමයි දැන් අමරසේකරට විමල් වීරවංශවට රැවට නැත්තම් විමල් වීරවංශත් ආපහු අමරසේකරට රැවටන මේ සම්බන්ධය ගොඩනගෙන තැන. ඉතින් මම මේක මතු කළේ දැන් මේ ගමෙන් නගරයට ආපු අයගේ ඊළඟ පරම්පරාව නැත්තම් ඒ 70 දශකයේ 80 දශකයේ ආපු අයගේ ඊළඟ පරම්පරාව නගරය ඇතුලේ නවලිබරල් ධනවාදී ඇවිල්ලා ඒ නවලිබරල් ධනවාදී විසින් නිර්මාණය කරන තත්ත්වයන් ඇතුලේ ඒ අය අර එක පැත්තකින් ඒගොල්ලෝ හදාගත්ත ගම සම්බන්ධයෙන් සංකල්පය එහෙමම තියාගනිමින් ගණ කරන ගමන්ම අනිත් පැත්තෙන් අමරසේකරලා බලාපොරොත්තු නැති විදිහ පිස්සු ටිකක් කෙලින්න පටන් ගන්නවා. මෙන්න මේ පිස්සු කෙලින එක දැක්කයන් පස්සේ එක්තරා ආකාරයකට දැන් මොකද ඒක එහෙම පිස්සු කෙලින්න බලපාන්නෙමත් දැන් නවලිබරල්වාදය කියන එකත් වැඩිපුරම උරාගෙන උදාහරණ නවලිබරල්වාදයේ එක ප්‍රධාන ප්‍රවාහයක් විදිහට පරිභෝජනවාදය වැඩියෙන්ම ගොදුරු කරගන්නේ වැඩියෙන්ම තමන්ගේ ඇතුලේ හිස්තැන් තියෙන දැන් තමන්ගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් වැඩියෙන්ම ප්‍රශ්නයට ලක් වෙච්ච අය. ඒ නිසා තමයි නා පරිභෝජනවාදයේ දැන් විලාසිතා වෙළඳ පොලේදී වැඩියෙන්ම කාන්තාව ග්‍රහණය කරගන්න. රූපවාහිනී දැනීම් දැක්කොත් අපි දකිනවා නවලිබරල්වාදී වැඩිපුරම කාන්තාවන් වෙනුවෙන් ඉලක්ක කරගෙන බාණ්ඩ නැත්නම් දැනීම් නිර්මාණය කරනවා. මොකද එයා දන්නවා එතන ලොකු හිස්තැනක් තියෙනවා. ඒ හිස්තැනට එයාට බාණ්ඩ නැත්නම් යාගේ නවලිබරල්වාදී එතන ස්ථානගත වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි දැන් නගරයට ආපු මේ සුරුදනේශ්වර පහළ මැද පන්ති කිස්තරය. ඒගොල්ලෝගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් ඒගොල්ලෝ දිගටම අභියෝගික ප්‍රශ්නක ඉන්නවා. සෑ එතෙන්ට නවලිබරල්වාදී ආදේශ වෙනවා. ඉතින් මෙන්න මේ ගනුදෙනුවේදී මේ සම්බන්ධයේදී මෙයා පිස්සු කෙලින්න පටන් ගන්නවා.
ඒ පිස්සු කරගෙන පටන් ගත්තයන් පස්සේ අමරසේකරලම ගොඩනගාපු ඒගොල්ලන්ගේ ඒ සිංහල බෞද්ධ යුතෝපියාව පිළිබඳව ඒගොල්ලොම සංකල්පගත කරපු ශිෂ්ට නැත්නම් හරි අංග සම්පූර්ණ වෙච්ච සිංහල බෞද්ධ ගම පිළිබඳ සංකල්පයත් එක්ක දැන් අර ඒගොල්ලෝ බලාපොරොත්තු තියපු ස්තරය එක ගැටුමක් හැදෙනවා. ඉතින් මේ ගැටුම මෑත කාලීනව අමරසේකර ප්‍රකාශයට පත් කරපු එක කෘතියක් තමයි ඔහු මෑතකදී වූ ඉතා කෙටි නවකතාවක් සෝමදේවගේ රූපාන්තරණය කියලා. දැන් සෝමදේවගේ රූපාන්තරණය කියන අමරසේකරේ කෘතිය කියවුවොත් අපි දකිනවා ඒකෙන් දැන් එයා ඒ ගමෙන් නගරයට ආපු නගරය ඇතුලේ ඉන්න තරුණෙක් නිදහස් අධ්‍යාපනය ඉගෙනගෙන ඇවිල්ලා විවිධ පලිපෙළවල් දිගේ නැගගෙන ඉහළට ගියපු තරුණයෙක්ව ගැන කතා කරනවා සෝමදේව කියලා. එතකොට මේ සෝමදේව අන්තිමට චන්ද්‍රිකා එයාගේ අමරසේකරේ ප්‍රතිපක්ෂයේ වෙච්ච චන්ද්‍රිකාගේ නවලිබරල් ව්‍යාපෘතියත් එක්කලා දැන් ඔන්න සෙට් වෙනවා. ඊළඟට ආයේ මහින්දත් එක්කත් සෙට් වෙනවා. දැන් මේ කතාව කියුණේදී අපිට තේරෙනවා අමරසේකර ඇතුලේ නියන් දයන් ජයතිලකව තමයි සෝමදේව හරහා ප්‍රකාශයට පත් වෙන්නේ කියලා. එතකොට දැන් එයා එක පැත්තකින් ඒ සෝමදේව ගැන ගතු කියනවා. එයාගේ කුලය ගැන මු මෙහෙමයි මුගේ ආරම්භය හරි මෙහි කියලා. දැන් මොකද එයා පිස්සු කෙනෙක් පටන් ගත්තා මේකට අමරසේකර විග්‍රහයක් නැහැ. සෝමදේව ඔය ජය ඒ කියන්නේ ඒ චරිතය ඇතුලේ දෙන්නේ මට දයන් ජයතිලක ගැනත් හිතෙනවා ජයදේව උයන්ගොඩ ගැනත් හිතෙනවා මුල් කාලේ ජයදේව උයන්ගොඩ ගැන කතා කරනවා අවසානයට වගේ එනකොට තානාපතික කමක් ආහාර මෙහෙත් එක්ක මොකද එයාගේ ඔළුවේ ඉන්න සතුරු ටික නෙමෙයි. ඊට පස්සේ දැන් අනිත් පැත්තට දැන් ආයේ අනිත් පැත්තට දැන් එයාගෙන බලාපොරොත්තු තියා ගන්නවා. ආයේ අන්තිමට කියනවා මෙයා මොනවා වුණත් දැන් මහින්දගේ ව්‍යාපෘතියට ඇවිල්ලා ඉන්නවා මේකට සෙට් වෙන්නත් පුළුවන් සමහර විට එහෙම තමයි අද්දකීම් මාන මිනිස්සු තේරුම් ගන්නවා මේවා ඔන්න ඔයගේ සයා ගුතෝට ඕටිකේක පැටලෙනවා ප්‍රොබ්ලමැටික් එකක පැටලෙනවා. දැන් මේ වෙනදේ සම්බන්ධයෙන් මෙන්න මෙතෙන්ට මම කියන්නේ උත්තරය සපයනවා කියලා සන්නස්ගල මහත්මයා යාගේ කෘති ලියන්නේ ඒකට උත්තර සපයන්නේ නමුත් ඔහු ওই කෘති වලින් මේකට අපිට උත්තරයක් හම්බ වෙනවා. දැන් ඒ උත්තරේ හම්බ වෙන නිකම්ම නෙමෙයි මා දකිනවා වෙන ක්‍රමයකින් අමරසේකරගේ තරම සන්නස්ගල ස්ථානගත වෙනවා. දැන් ඒ ස්ථානගත වෙන විදිහ තමයි දැන් සන්නස්ගලගේ මීට කලින් ආපු කෘතියක් ආවා ආදරේ තරම් යසෝදරා. දැන් ආදරේ තරම් යසෝදරා කෘතිය අපිට හම්බ වෙනවා ආනන්ද කියන. දැන් ඒ ආනන්ද කියන චරිතය තමයි ඇත්තටම අර අමරසේකරට විග්‍රහ කරගන්න බැරි වෙච්ච චරිතය. දැන් ඒ ආනන්ද හොඳටම දැන් ගමෙන් ඇවිල්ලා ඉගෙනගෙන සිවුරු ඇරලා ලොකු ගෙවල් හදනවා. දැන් ලොකු ගෙවල් හදන ගමන් මෙයා ඊට පස්සේ පඩිපෙළ නැගගෙන අමාත්‍යංශ ලේකම්කමක් දක්වා යනවා. ඊළඟට එයා පුළුවන් තරම් ස්ත්‍රී ශරීර පරිභෝජනය කරනවා. මේ ඔක්කොම කරන ඇස්සේ අන්තිමට එයා තමන්ගේ අනාගතය නැත්නම් තමන්ට බල ගොඩනගා ගන්න බැරි වෙච්ච හීන ලෝකේ තමන්ගේ ළමයි විසින් ගොඩනගා ගනී කියලා ළමයි ගැන හීන දකිනවා. ඊළඟට එයා අර ඔක්කොම පිස්සු කෙල්ල ගමන් රූපවාහිනියට ඇවිල්ලා බණ කියනවා සදාචාරය ගැන රූපවාහිනියේ සංවාද කරනවා. හරියටම එක්තරා විදිහකට උත්තේ වත්තනායක හේරත් මහත්මයලා නැත්නම් සූර්යපුරු මහත්මයලා රූපවාහිනිය ගම ගැන ගොඩනගන සංවාදයේ වගේ සංවාදයක් එයා රූපවාහිනියට ඇවිල්ලා දැන් ගොඩනගනවා. එතකොට දැන් මෙන්න මේ අත්තනායක හේරත් මහත්මයලා එහෙම නැත්නම් සූර්යප්‍රමුල වගේ අය මෑත කාලිනෝ දැන් මේ ගම ගැන සුන්දර ලස්සන අපි දන්නේ නැති කොහෙද තියෙන අමුතු ගමක් ගැන ගොඩනගන සංවාදයට නැත්නම් හෙළවරුමය එහෙම නැත්නම් මෑත ගන්න බුදු බල සේනා වගේ මේ ඔක්කොම ඇවිල්ලා ගොඩනගන්න හදන අපි දන්නේ නැති අමුතුම සිංහල බෞද්ධකම අපි දන්නේ නැති පල්ලිය නේ අපි දන්නේ නැති පවුල මෙන්න මේ කොහේ හරි ඒගොල්ලන්ගේ සංකල්ප ලෝකේ ඒගොල්ලෝ හිතන පරිපූර්ණ සිංහල බෞද්ධ යුතෝපියාව ඇතුලේ තියෙන ඕනයි කියලා ඒගොල්ලෝ හිතන මේ පවුල පන්සල පල්ලිය මේ දේවල් සම්බන්ධයෙන් වෙච්ච සංකල්පවලට තමයි පිරිමිගොඩයි මං විතරයි කෘතියේ විශාල පහර දීමක් කරන්නේ උපුල් ශාන්ත සන්නස්ගල. දැන් ඒ නිසාම තමයි දැන් ටිකක් මේ රැඩිකල් විදිහට දැන් මේවා දිහා බලන අය හුඟක් මේ කෘතිය ගැන ආශක්ත වෙන්නේ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අර අමරසේකර චින්තනයේ ඉන්න අය හෙළවුරුම චින්තනයේ ඉන්න අය මේකෙන් කලබලයට සහ විරුටව පත් වෙන්නේ සදාචාරවාදීන් හුඟ දෙනෙක් කලබලයට පත් වෙන්නේ. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් මේ ඉන්න නව ලිබරල්වාදී දෙවැනි නිම කියලා අපි හඳුනා ගන්න මේ වර්තමාන සමාජවාදී ඇතුළේදී දැන් මේ කෘතිය ඇතුළේ එක්තරා ආකාරයකට යම් අතිශෝක්තියකට නගීලා තියෙනවා කියන කාරණා ප්‍රමාණයක් ගැන ගීතිකා සංවාද කළා. මම ඒ ගැන මගේ විවාදයක් නෑ. නමුත් දැන් ප්‍රමාණය කොහොම වුණත් අපි කාටවත් විවාදයක් නෑ. දැන් මෙහෙම ගමක්
නෑ. ඒත් ගම වෙනුවර තියෙන්නේ ගුබ්බායමක් තමයි කියලා කවුරුත් මම හිතන්නේ ලොකු විවාදයක් නෑ කියලා. පන්සල මෙහෙමයි කියලා අපිට විවාදයක් නෑ. දැන් උදාහරණ ප්‍රශ්නේ තියෙන්නේ දැන් පන්සල මෙහෙම තමයි කියලා හැමෝම දන්නවා මං කියන්නේ දැන් සන්නස්ගල මේ කෘතිය තුළ විවිධ උදාහරණ ගොඩාක් අරන් ශ්‍රී දූෂණ කරන සමලිංගික කටයුතු සඳහා දරුවන්ට බලපෑම් කරන මේ විවිධ දේවල් ගැන ගොඩක් මේ කියනවා. ඒ ඔක්කොම අපි දන්නවා. දැන් මම සරල උදාහරණයක් කියන්නම්. දැන් සාමාන්‍යයෙන් මම මීට වසර කීපයකට කලින් දැන් අපේ දේශපාලනේ පූර්ණ කාලීනව දේශපාලනය කරන්න පටන් ගත්ත මුල් කාලයේ අද තරම් අපිට අපි බලා ගන්න කන්න බොන්න දෙන්නේ නැති කාලේ අපි ගොඩක් පන්සල් වලට යනවා. මොකද පන්සල් වලට යන්නේ ආගම අදහන්න හරි මොකක් හරි කරන්නේ පන්සල් වලට යන්නේ අපිට ඒ කාලේ දේශපාලනය කරන එක වෙනුවෙන් කවුරුත් දාන දෙන්නේ නැති හින්දා පන්සලට දෙන දානේ දානේ කන්න දවල්ට බඩගිරුණාම ඉතින් ඔය නිට්ටඹුවේ මම යන එහෙම ගොඩ වෙන පන්සලක් තිබුණා මේ පන්සල පිරිවණ ඉතින් ඒ පිරිවණේ මේ දවසක් මම ඉන්නකොට දැන් හාමුදුරුවෝ කණකන් ඉන්නවනේ අපිට කන්න නැත්තම් ලොකු ප්‍රශ්නයක් නාය කන්න හම්බෙන්නේ නැහැ ඉතින් හාමුදුරුවෝ කණකන් අපි බලන් ඉන්නවා දැන් කාලි වරණකන් දැන් එහෙම ඉන්නකොට මේ ලොකු හාමුදුරුවෝ ඉන්නවා ලොකු හාමුදුරුවෝ හම්බෙන්න එනවා පන්සලේ මේ පිරිවෙනේ ඉන්න ගුරුවරු ටික. දැන් ගුරුවරු ටික ඇවිල්ලා එක ප්‍රධාන ගුරුවරයෙක් මං හිතන්නේ අහෙලවරු මේ සංවිධායකයෙක් කියපැත්තේ මිනිහා බොහොම අමාරුවෙන් කියනවා හාමුදුරනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් මෙහෙමයි මේ පොඩි පොඩි කියලා මිනිහා පොගත ගහ අමාරුවෙන් කියනවා මේ පන්සලේ පොඩි හාමුදුරුව අතර මේ එක එක ඕන නැති දේවල් වෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මොකද කරන්න කියලා. ඊට වයස ලොකු හාමුදුරු කෙනෙක් මෙහා ගොඩාක් ජනප්‍රිය චරිතයක් මං හිතන්නේ භික්ෂු මොකරේ තියෙන හයිරෑක් වල උඩම ඉන්න කෙනෙක්. එයා ඉඳන් කියනවා මේ අර ඔක්කොම කියන අහන් ඉඳලා ඉවරලා කිසි ගාණක් නැතුව අනේ මේ තමුසේ කටවහන ඉන්නව බණ්ඩාර තමුසේ කියන්නේ පොඩි පොඩි උන්නාන්සයට කෙලින් වෙන ගාණේ මං ගෑනු ගයක් දෙන්න කියලාද දැන් මේ කියන්නේ ඒ ලොකු හොඳුරු. ඒතකොට ඊට පස්සේ කට්ටිය හිනා වෙලා ඉතින් මුකුත් නෑ යනවා. දැන් මම කියන්නේ එතකොට දැන් ඒ හැමෝම මේක දන්නවා. දැන් මෙහෙම තමයි ඒතර හැටි කියලා දන්නවා. දැන් ඒකටම තව උදාහරණයක් කියන්න පුළුවන්. දැන් ඒ වගේම දැන් ඒ හොඳුරු ගැනම දැන් මිනිහා හරි ජනප්‍රියයි. දැන් මිනිහා ගැන විස්තර හොයපුවාම මිනිහට ගොඩක් මිනිහා සම්බන්ධ වෙච්ච ප්‍රේම කතා ගොඩක් තියෙනවා. ඒ පුරාවෘත්තවල වැඩි ප්‍රමාණයක් ඉන්නේ ජනප්‍රිය මේ දේශපාලඥයන් බිරින්දෑවරු. දන ඒ ප්‍රදේශයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගොඩක් ජනප්‍රිය අයගේ බිරින්දෑවරුන් එක්ක තමයි යාගේ ඔක්කොම මේ අනියම් සම්බන්ධකම් තිබිලා තියෙන්නේ. එහෙම නැත්නම් ජනප්‍රිය කලාකරුවන්ගේ බිරින්දෑවරුන් එක්ක. විශේෂයක් තියෙනවා මේ කලාකරුණිය එක්ක නෙමෙයි කලාකරුවන්ගේ බිරින්දෑවරුන් එක්ක එක සම්බන්ධයෙන් තමයි අපි ඉස්සරහ කතා කළ හැකි. ඉතින් ඒකත් කවුරුත් දන්නවා. ඒ පන්සලට ගියාම ඉතින් ඒ බිත්තියා ගිහින් ගමේ අය අහන උන කෙනෙක් ආ ඉතින් මිනිහා මෙහෙමනේ මෙහෙම කියලා කියනවා. ඒ නිසා මම මේ කියන්න ගිය මේ උදාහරණ දෙකම මේ මේක කවුරුත් දන්නවා. දැන් දන්නේ දෙයක් නෙමෙයි දැන් මේ කෘතිය ඇතුලේ සන්නස්කල කියන්නේ. ඒකෝ අපි ගත්තොත් එහෙම පල්ලිය ගැනත් එහෙමම තමයි. පල්ලිය ගැන මට උදාහරණ අඩුයි නමුත් ඒක එහෙම තමයි. ඊළඟට දැන් ඉතින් ගම ගැනත් එහෙමයි. දැන් මේ කෘතියට පාද කරන යටියන ගම කියලා කියන්නේ මේ ගොඩක් මට කිට්ටු ගමක්. ඉතින් ඔය ඉන්න චරිත ඔක්කොම පොත කියවා ඇදී මට ඇත්තටම ඇස්වල ඒ චරිත මැවිලා පේනවා. අපි දන්න චරිත ඔය රංග වලටම කිට්ටු නම් ඒ නිසා ඇත්ත කතාවක් ඇත්ත සිදුවීමක් කියලා හිතන තරමට ඒ චරිත මැවිලා පේනවා. ඉතින් ඒ නිසා මේක ඇත්ත තමයි. මෙහෙම වෙනවා. ඊළඟට දැන් අපි පවුල ගැන හිතුවත් ඉතින් එහෙම තමයි නේ. දැන් පවුල ගැන වෙච්ච සංවාද මේ ඔක්කොම කියනස්සේ දැන් හැම කෙනෙක්ම දන්නවා දැන් එහෙම පවුලක් කියලා එකක් එහෙම එකක් නැහැ කියලා. දැන් උදාහරණයකට දැන් අපි ගත්තොත් එහෙම දැන් පාසලක යන ළමයෙක්ගෙන් ඇහුවොත් පාසලකට යන ළමයෙක්ගෙන් ඇහුවොත් එයා ඉතින් ස්කූලේ ඉන්න ගුරුවරියන්ගේ ආවල් ගුරුවරිය එක්ක සම්බන්ධ තියෙන මෙයාගේ මේ ගුරුවරයාගේ මෙහෙමයි මෙහෙමයි කියලා අනියම් සම්බන්ධ සහ ලයිස්තුම් කියනවා. ඒක කවුරුත් දන්නවා. දැන් මම එකට පුංචි උදාහරණයක් කියන්නම්. මම දවසක් විදුහල්පතිවරියෙක් ප්‍රතිනියකගේ මේ කඩයාලගේ අර විශ්‍රාමයේ වෙනුවෙන් පැවැත්වෙන උත්සවයකට ගියා. ඒ උත්සවයේදී එක පුද්ගලයෙක් දැන් කතා කරලා ඉතින් විදුහල්පතිනිය ගැන අගය කරනවා. දැන් මගේ යහපැත්තෙන් හිටියේ කලාප අධ්‍යක්ෂකවරයා, මෙයා පැත්තෙන් හිටියේ අමාත්‍යංශක අතිරේක ලේකම් වරියා. ඒ තුන් දෙනාම එක බැජ් එකේ කට්ටිය. එතකොට දැන් අර කලාප අධ්‍යක්ෂකවරයා මගේ හරහට ඔළුව දාලා අර අතිරේක ලේකම් වරියත් එක්ක කියනවා අර කාන්තාව ගැන කියලා. මම වෙන නමක් කියන්නේ කාන්ති. දැන් කාන්ති දැන් මෙහෙමයි මේ කාන්ති වගේ කරනවා මේ උඩට ගියපුකම දක්ෂකම ගැන ඔක්කොම අපිනේ දන්නේ නේද අශෝක මේ මෙයා උඩට ගියේ ඇඳවල් කීයක් උඩින් පැනලාද කියලා. එයා එහෙම කියනකොට අර අතිරේක ලේකම් වරිය හරු ලස්සන උත්තරයක් දුන්නා. එයා කිව්වා ඔව් ඉතින් මොකද මේ බණ්ඩාර වාඩ මොකක්ද තියෙන ප්‍රශ්නේ. එයා හැම ඇඳක් උඩින්ම පැනලි ඉවරලා විදුහල්පතිනියක් වුණා. මං අවශ්‍ය වෙලාවට අවශ්‍ය ඇඳ උඩින් විතරක් පැනලි ඉවරලා අතිරේක ලේකම් කෙනෙක් වුණා. ඒ හින්දා කියලා. ඔයා ඉතින් ඕවටලා පානල්ලි ඉවරලා ඔයා අධ්‍යක්ෂ කෙනෙක් වුණා කියලා. එතකොට දැන් මේ කතාව දැන් ඒක අලුත් ඒක හැමෝම දන්න කතාවක් මම මේ කිව්වේ. ඒක යා විවෘතෝ කිව්වා. එතකොට දැන් පවුල් සමන්තා කියන එකේ ගත්තොත් එහෙම ඇත්තටම මේක දැන් ඇත්තටම ඒක දැන් අනියම් සමන්තා කියන එක දැන්
ප්‍රධාන ප්‍රකාශනයේ බවට පත් වෙලා තියෙන එක කලාවෙන් සාහිත්‍යයෙන් හැමතැනින් පේනවා ඒක එහෙම තමයි. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙලා තියෙන්නේ දැන් එහෙම වෙලා තියෙන එකේ හොයාගන්න පුළුවන් අර හාමුදුරන්ගේ උත්තරණුයි මං කියපාර අතිරේකලෙන් කම්බරිගේ උත්තරණුයි. දැන් මේ දෙන්නම සම්බන්ධකම් හදාගෙන තියෙන්නේ ඒවා මේ මොකක් හරි නිකම්ම අනියම් සම්බන්ධකම් නෙමෙයි ඒවා තියෙන්නේ මේ බලයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. දැන් අර අතිරේකලෙන් කම්බරි එයා කියනවා අර හැම ඇඳක් උඩින්ම පැන්න එයා පැන්නේ තෝරගත්ත ලඟ වලින්. එයා හරියටම තෝරගෙන තියෙන කොතනද හරියටම බලයේ තියෙන්නේ කොතනටද එයා සෙට් වෙන්න එයාගේ ලැඩරට යන්න උට යන්න කියලා. ඊළඟට දැන් අර හාමුදුරුව එයාගේ ප්‍රශ්නේ විසඳගන්නේ දැන් මේ ප්‍රදේශීය දේශපාලන බලවතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ බිරිඳ එක්ක තමයි එයා සම්බන්ධය හදාගන්නේ. එයා ඒකෙන් විනෝද එයාගේ සතුරු වෙන්නේ එයා ඒක ඒ සම්බන්ධයෙන් එයා ගන්න වෙන මොකක් හරි මේ ලිංගික හරි ආධ්‍යාත්මික සතුටට වඩා මේ අර පාර්ලිමේන්තු මන්ත්‍රීට සාපේක්ෂව තමයි එයා ඒක ගන්නේ. එයා කලාකාරණියොත් එක්ක නෙමෙයි කලාකාරයන්ගේ බිරිඳ අවුරුත් එක්ක සම්බන්ධයි කියලා මම කියන්නේ. ඒකට එයා කලාකාරයන්ට තියෙන සමාජ බලයක් තියෙනනේ. ඒකට ඒකට තමයි එයා අභියෝග කරන්න අර සම්බන්ධය හදාගන්න. ඒකෙන් තමයි එයා ඒක තමයි විඳින්නේ. ඉතින් ඒ නිසා දැන් එතකොට ඔක්කොම ගත්තාම දැන් මේ දැන් ප්‍රේමය කියලා කියන්නේ තාම සරල කරලපු විග්‍රහයක් කළොත් අපි කිව්වොත් එහෙම දැන් ලිංගිකත්වයේ මත පදනම් වෙච්ච ආධ්‍යාත්මික බැඳීමක් කියලා. එතකොට දැන් ඒකේ මේ ආධ්‍යාත්මික කියන පාර්ශවයේ වෙනුවට දැන් එතනට ආදේශ වෙලා තියෙනවා බලය, මුදල්, මේ ලැඩර් එකේ ඉහළට නගින අරමුණු ඔන්නෝම වෙන වෙන දේවල් ටිකක්. ඒ කියන්නේ ඒවා කෙලිම සමාජ අරමුණු බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒකේ ආධ්‍යාත්මික පාර්ශවයේ ගැළවිලා ගිහින් තියෙනවා. ඉතින් මේක කවුරුත් දන්නවා. දැන් මේ කවුරුත් දන්නවා කියන්නේ මම ඊටාම තව සරල උදාහරණයක් කියන්න. දැන් අපි දන්න අපිත් එක්ක දේශපාලනය කරන සහෝදරයෙක් හිටියා. දෙයාගේ එයා ඉන්න කාමරේට අල්ලපු කාමරේ ඉන්නවා ජනප්‍රිය නළුවෙක් රංජන රාමනායක. එතකොට දැන් මේ අපේ මිත්‍රයාගේ ප්‍රේමයේ දවසක් බිඳ වැටෙනවා. ප්‍රේමයේ බිඳ වැටුණාන් පස්සේ මිත්‍රයා හොඳටම අඬන්න පටන් ගන්නවා. අඬන්න පටන් ගන්නකොට රංජන රාමනායක ඇවිල්ලා ඉතින් මේ මිහ අන්නව දැකලා මොකද මල්ලි අනන්නේ හර මෙහර යාළුවන්ට කියනවා. මුගේ පොඩ්ඩක් ඉත හදාම්බ මූට කියහම් මේ සිස්ටම් එකේ ලව් නෑනේ. දැන් මේ දේශපාලනය කරන ක්‍රියාකාරිකෙක්ට මේ වමේ දේශපාලන කරන ක්‍රියාකාරීගේට රංජන රාමනායක තමයි ඇවිල්ලාගෙන මේ සිස්ටම් එකේ ලව් නෑනේ මචං කියලා. ඒතොර එයාත් දන්නවා මේක. ඉතින් දැන් මේක හැමෝම දන්න කතාවක් මේ. නොදන්න කෙනෙක් නෑ. ඒතොර නොදන්න දන්න කතාව තමයි දැන් මේ සන්නස්කල කියන්නේ. ඉතින් මම මේ කියන්න ගියේ ඒ නිසා මේ දන්න කතාව කියන එක ඇතුලේ අපිට දැන් අමුතු දැනුමක් සමාජගත කරන්න බෑ. දැන් සාමාන්‍යයෙන් කලින් දවස් තිබ්බනේ දැන් සාහිත්‍ය කෘතියකින් දැන් දැනුම සමාජගත කරන වගේයක් වෙනවා කියලා. දැන් මම මේකෙන් කියන්නේ කලාකාරයේ දන්න කතාවක් කියන්න ඕනේ නැහැ කියලා. ඉතින් අපි දන්න ජනප්‍රිය උදාහරණයක් තියෙනවා සීසර්ගේ මරණය ගැන. සීසර්ගේ මළගෙදරදී මාක් ඇන්ටනි කතාවක් කරනවා. එතකොට කවුරුත් දන්න සීසර් මරුවේ බ්‍රූටස් කියලා. හැබැයි මාක් ඇන්ටනි කතාවේදී ඒ දන්න කතාවම කියපුවාම ඒ කතාව අහලා තමයි මිනිස්සු කැරලි ගහන්න පටන් ගන්නෙ. ඒක ඇත්ත. ඒ කියන්නේ ඒක ඒ යුගයටත් සාපේක්ෂයි. ඒ වගේම යුගයටත් සාපේක්ෂයි. නමුත් දන්න කතාවක් කියන්න ඕනේ නැහැ කියලා මම කියන්නේ. නමුත් දැන් ඒ දන්න කතාවෙන් දැනුම වෙනවා මොකක් හරි වෙනවා. දැන් අර සිංහල බෞද්ධ ගම පන්සල පල්ලිය ගැන තියෙන එක ඒ සංකල්පේ පුරවා හැරීමෙන් මාර වැඩක් වෙනවා කියලා හිතුව කෙනාට මම කියන්නේ එහෙම වෙන්නේ නැහැ කියලා. ඉතින් එතෙන්දී මොකද මට පස්සේ තියෙන එහෙම කරලා එහෙම පුරවා හැරලා එතෙන්ට මොකද්ද ආදේශ වෙන්නේ? එතකොට දැන් කවුරු හරි හිතන්න එපා. දැන් මම අර සමාජ සත්‍ය යථාර්ථවාදී වගේ ඒ ඩයලොග් එකේ තිබිච්ච දැන් එහෙනම් අනිවාර්යෙන් මේකෙන් පස්සේ ආදේශ වෙන්නේ මොකද්ද කියලා සන්නස්සක ගල මහත්තයා කියන්න ඕන කියලා මම කියන්නේ. දැන් මේ ආදේශ වෙන එක ගැන දන්නවා මම කියන්නේ. සන්නස්සක ගල මහත්තයා දන්නවා නේ. අපි නොදැනගත්තර දන්නවා. ඒ දන්න එක ගැන මෙච්චර සංවාදයක් ගන්න නැහැ. දැන් මේ සංවාදේ ගත්තේ නැත්නම් මේකට කෘතියට මොකද වෙන්නේ? දැන් එහෙම නැත් එහෙම වුණොත් එහෙම නිකන් වෙන්නේ එක්තරා විදිහකට. දැන් මේක කියෝනෝ කට්ටියට මම උදාහරණයක් කිව්වොත් එහෙම දැන් අපි ඉස්කෝලේ යන කාලේ මම ගණේමුල් ඉස්කෝලේ ගියේ. දැන් අපේ ඉස්කෝලේ ස්ටේෂන් ඇරියක් කන්ද උඩ තියෙන ස්ටේෂන් ඇරේ පල්ලෙහා තියෙන අර වැල චිත්‍රපටි පෙන්නන මේ මොකද ඒ කියන්නේ රුපියල් 5 ෆිල්ම් පෙන්නන තැන. අපි ඉස්සර දැන් ওই ස්ටේෂන් එකේ උඩ යනකොට ඒකේ ෂොප් එක කරන එක්කෙනා පල්ලෙහා ඉදන් කෑ ගහනවා උඩ යන කොල්ලන්ට පල්ලෙහාට එන්න කියලා. ඉතින් මිනිහාගෙන් අහපුවා මොකක්ද තියෙන ෆිල්ම් එක කියලා. මිනිහා කියන්නේ මේ සනම් තෙරිගසම් කියලා. ඒක කොල්ලෝ මේ සනම් තෙරිගසම් බාන්න ඩක් නැහැ හරියට. මිනිහ උඩට නෑ මෙහෙම. ඔක මේ සනම් තෙරිගසම් කිව්වම තේරුම් ගන්න මේ සනම් තෙරිගසම් කියන්නේ අරවට. ඉතින් එන්න කියනවා. ඊට පස්සේ මිනිහ සනම් තෙරිගසම් කිව්වම කොල්ලෝ පල්ලෙහාට බහලා යනවා. දැන් ඒ ගියන් පස්සේ දැන් බලන්න හම්බ වෙන චිත්‍රපටි ගියාම ඉතින් කොල්ලෝ කම්ප්ලේන් කරන්න පටන් ගන්නවා. කෝ මේකේ මුකුත් නැහැ නේ මුකුත් නැහැ නේ. හරි මේකල මිහ ඉතින් කියනවා මේ කෑනු ඉන්නේ පොඩ්ඩක් ඉන්නවා කිව්වසලා හරි මේකල මිහ තමයි රුපියල් 5 අරන් ඉවරයි ඉතින් යන්නත් බෑ. ඉතින් දැන් ඒ චිත්‍රපටි හැබැයි ඒ බලන්න ගියාම ගොඩක් පෙන්නන්නේ මොකද දැන් පොලිස් ප්‍රශ්න හරමෙත් තියෙනවා පෙන්නන්නේ මිනිහ හොඳ චිත්‍රපටි. දැන් එමා බුවාරි නැත්තම් බිටර් මූන් එහෙම නැත්තම් මාතා හාරි. හැබැයි අපි ඒ කාලේ හොඳම චිත්‍රපටි බැලුවේ දැන් අර වැල චිත්‍රපටි බලනවා කියලා හිතාගෙන. ඒ අර්ථයෙන් ඒ ආයේ මොකද එමා බුවාරි බලනවා කියන අර්ථයෙන් නෙමෙයි. එතකොට මම කිව්වේ දැන් මේකෙත් බැරි වෙලා හරි දැන් මේ
මේ කෘතිය දැන් මේ මේ ඔක්කොම කුඩු පට්ටම් කරලා දාලා මොකද්ද ආදේශ වෙන්නේ කියලා කිව්වේ නැත්තම් ඒක සංකේතවත් කරන්න බැරි නා. දුකන ඒ සංවාදය අපිට ගොඩනගා ගන්න බැරුව ගියොත් ඊට පස්සේ මෙතෙන්ට ආදේශ වෙන්නේ මොකද්ද? එතකොට මේකත් නියන් අර මොකක් හරි වැල එකක් බැලුවා වගේ තමයි. දැන් මම කියන්නේ දැන් උදාහරණයක් දෙන්න කෙනෙක් හිතන්න පුළුවන් දැන් මේකේ තියෙන මොනව හරි එහෙම මම මේ කියන්නේ මේකේ කියන එක කිව්වෙන් පස්සේ කාගේ හරි මොකක් හරි ලිංගික උත්තේජනයක් කරනවා කියලා නෙමෙයි. නමුත් මේකට ඒ අර්ථය හම්බ වෙන්නේ නැහැ. දැන් මෙහෙම ගත්තොත් දැන් ඒ කියන්නේ දැන් දැන් අර නැත්තම් මේකත් අර එහෙම එකක් බැලුවා බව වගේ බවට පත් වෙලා එතනින් මේක ඉවර වෙනවා. දැන් එහෙම ප්‍රශ්නක් එනතනොත් මේ කෘතිය දිලා මම අර එහෙම ටෙක්ස්ට් එක වෙනම අරන් කියවන්න යන්න ගියේ නැහැ ලොකුර මේක දේශපාලන සංවාදයක් ගන්නවා නිසායි කාලේ කෙටියෙන් තියෙන නිසායි. දැන් උදාහරණයක් විදිහට මේ රිද්මත් එක්කලා අර අර විල්සන්ගේ ලිංගික සම්බන්ධතාවය දැන් මේකේ පතුවරය මතු කරනවා. දැන් මේ ලිංගික සම්බන්ධතාවය මතු කරන්න ගියන් පස්සේ දැන් මම කියන්නේ දැන් එයා ඒක එයාට ඕන වෙනවා ඒ කෘතියේ පෙන්වන්න එක දැනකදී දැන් මේ මොකක් හරි මේ අර ගෑනුන්ට දැනෙන්න නැත්නම් ඒ කියන්නේ ගෑනියෝ කිරිවට්ටන්න පුළුවන් පීඩාවට පත් කරන්න පුළුවන් කුඩු කරලා දාන්න පුළුවන් ලිංගික සම්බන්ධතාවය පත්වන්න පුළුවන් පිරිමියෙක් නිර්මාණය කරන්න. දැන් මේක අර කොල්ලන්ගේ විවාහයෙන් කියනවනම් පිරිමි විවාහයෙන් කියනවනම් රිදෙන්න දෙන්න පුළුවන් කෙනෙක්ව හදන්න ඕන වෙනවා. එතකොට සන්නස්කල ඔන්න දැන් මම කියන්නේ එතකොට එයා හදන්නේ ඒ හදන කෙනා බර්බර්බරේ. එයා તો කළු ජාතිකේ. එතකොට එයා අප්‍රිකාවෙන් ආපු කෙනෙක්. එතකොට දැන් මේක දැන් මේ ඔක්කොම දේ මේ ඔක්කොම දෘෂ්ටිවාදයන් කුඩු පට්ටම් කරන්න යන සන්නස්කල දන්නේ නැතුව අර කළු ජාතික කල්ලා ගැන තියෙන දෘෂ්ටිවාදයට ගොදුරු වෙනවා. ඒ ඔන්න ඔය ප්‍රශ්නේ එන්නේ දැන් යාටම යා සවිඥානික නැහැ. දැන් යා මේක කොතෙන්ටද ගේන්නේ කොහාටද ගෙනියන්නේ කියලා. ඉතින් ඒ නිසා මම කියන්නේ එහෙම නොවෙන්න නම් දැන් මේ සංවාද ගන්න ඕන. හැබැයි මම කියන්නේ දැන් ඒ නිසා අපිට දැන් තියෙන්නේ මේ මිනිස්සු දන්න දේවල් කියනවා වගේම දැන් මේකේ මිනිස්සු දන්න නමුත් නොදන්නා වගේ ඉන්නේ අය කියලා කියන්නේ. දන්න නමුත් නොදන්නා වගේ ඉන්නේ අය කියලා කියන්නේ. මං කියන්නේ ඒක සන්නස්කල මහත්තයා කියන්නේ නැහනේ. මම හිතන්නේ කියන්න බෑ. එතන පොඩි රහසක් තියෙනවා. දැන් ඒක තමයි දැන් මෙහෙම ගත්තොත්. දැන් අපි දන්නවා මේ දැන් මේක කුඩු මේවා කුඩු පට්ටම් කළාම මොනවද ආදේශ වෙන්නේ? දැන් මෙහෙම හිතමුකෝ ආගම ගැන උදාහරණයකට. දැන් ආගම ගැන සාමාන්‍ය ජනප්‍රිය කතාව මාක්ස් ආගම අබින් කියලා කිව්වා කියලානේ. හැබැයි දැන් ආගම අබින් කියලා කියන ගමන්ම මාක්ස් කියනවා ආගම යනු ඒ කියන්නේ අපි අතහැරියා ගොඩක් වෙලාවට සංවාදෙදී ආගම යනු ආධ්‍යාත්මයක් නැති මිනිසාගේ ආධ්‍යාත්මය කියලා. එතකොට ඒ නිසා තමයි ඔබ කියවලා තියෙනවා නම් අපේ චුරාන්ත සමරනායක සහෝදරයා පරිවර්තනය කරපු සියවසක් පවත්න දවස කෘතිය ඒක එක තැනකදී ප්‍රශ්නයක් මතු කරනවා. දැන් අවුරුදු 60කට පස්සේ සමාජවාදී දැන් ආගම කියන තැන ආගම තාම තියෙනවද කොහොම ආගම අහක් වුණා ආගම හරි ආගම අහක් වුණාම මොකක්ද එතන පිරෙන්නේ කියලා මොකකින්ද ඒක පිරෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට දැන් මේ අපි ජීවත් වෙන නවලිබරල් ධනවාදී ඇතුලේ ආගමට ලොකුම ප්‍රහාරය දුන්නේ භෞතිකවාදී නෙමෙයි. දැන් ගොඩක් හිතනවා ආගමට ගහන්න භෞතිකවාදීන් කියන්නේ. දැන් එහෙම හිතුවොත් එහෙම දැන් භෞතිකවාදී විද්‍යාව නැත්නම් අපි කියමුකෝ ඒ මොන හරි ආගමේ තියෙන විඥානවාදී හරි භෞතිකවාදී ප්‍රහාරයෙන් ආගමට මුකුත් වෙලා නැහැ. ආගම අලුත් අහුමුළු හොයාගෙන ආගම හොඳට රීඑස්ටැබ්ලිෂ් වෙලා ඉන්නවා. ආගමට ලොකුම ප්‍රහාරය දුන්නේ නව ලිබරල් වාදීන් පරිභෝජනවාදීන්. ආගමට ඒ ප්‍රහාරේ කොච්චරද කිව්වොත් ගොඩක් දේවල් වෙනස් කරගන්න සිද්ධ වුණා. දැන් මගලඟ සංඛ්‍යාලයක නෑ නමුත් සමීක්ෂණ වලදීම සඳහන් වෙලා තිබුණා නව ලිබරල් වාදී මේ පරිභෝජනවාදී කියන පරිභෝජනවාදී ක්‍රියාත්මක වෙන්නේ ආගමෙන් මිනිස්සු ගැලවුණා කියලා. මොකද ආගමෙන් උත්තර සපේපු තැනට බාණ්ඩ ආදේශ වුණා. තමන්ගේ ආධ්‍යාත්මික හිස්තන බාණ්ඩ වලින් පුරවගත්තා පරිභෝජනවාදී තුලේ. බාණ්ඩ වලින් පුරවගත්තා. ඒ නිසා දැන් ඒවට දැන් නව ලිබරල් වාදී බාණ්ඩ මේව ආදේශ වෙනවා. මේවා කොච්චර ආදේශ වෙනවද කිව්වොත් ඒ නිසා තමයි ආගමටත් වෙනස් කරන්නුනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් පහුගිය කාලේ ඔය අසපු බුද්ධාගම ඇතුලේ එක ඩයලොග් එක සංවාදයක් කරගෙන ආවා. දැන් බුද්ධාගමේ තියෙන මේ අල්පේච්ඡතාවාදී කියන කතාව පරණ කතාවක්. එතකොට මේ අල්පේච්ඡතාවාදී කියන කතාවට අලුත් අර්ථකථනයක් දුන්න මේ බාණ්ඩ පරිභෝජනය කරාට කමක් නැහැ. ඇලෙන එක තමයි අප්සෙට් කියලා බුදුහාමුදුරු කියලා තියෙන කියා. එතකොට දැන් මේ සංවාදෙ එන්නේ. එතකොට දැන් මේ ඇයි දැන්? දැන් පරිභෝජනය කරන්න දෙන්න ඕනේ. පරිභෝජනවාදී එක දැන් ඇවිල්ලා තියෙන. එතකොට ඒකට හැප්පුණොත් එහෙම අල්පේච්ඡතාවාදී නම්ම නම් කියලා ආගමට යන්න වෙනවා කොහේ හරි. ආගම තරදිලා. ඒ නිසා ඒකල මොකද කියන්නේ? ඒක ඇඩ්ජස්ට් වෙනවා. පරිභෝජනය කරාට කමක් නැහැ. ඇලෙන්න එපා කියලා. ඉතින් මේකට කිව්වා මතක් වෙනවා මම දන්න එක වෛද්‍යවරයෙක් හිටියා. දැන් කොහොමද ඇලෙන්නේ නැතුව පරිභෝජනය කරන්න කියලා. දැන් මේ පරිභෝජනවාදී සමාජයකදී දැන් ඒ වෛද්‍යවරයා සාමාන්‍යයෙන් මේ හොඳට බොනවා. හොඳ බේබද්දෙක් ඩේලි බොනවා. දැන් මිනිහාගේ මගේ මිනිහාගේ තව දෙන්නගෙම තව යාළුවෙක් හිටියා. මිනිහා බීලා මැරුණා. ඉතින් මැරුණ මලගෙදර ගැන කියන්න ගියාම මගෙත් එක්ක අර වෛද්‍යවරයා කියනවා බලහමු බීලා මැරුණා ළමයි දෙන්නට මොකද වෙන්නේ හරි මෙහෙ කියලා. මොකද උඹත් හැමදාම බොනවනේ කියලා. හරි මචං මම බිව්වට ඇඩික් නෑනේ. මිනිහා හැමදාම බොනවා බිව්වට ඇඩික් නෑ. ඒ වගේ තමයි දැන් ඇලෙන්නේ නැතුව පරිභෝජනය කරන්න තමයි දැන් කියන්නේ. ඇයි එහෙම කියන්න වෙන්නේ? එහෙම කියන්න වෙන්නේ දැන් පරිභෝජනවාදී ඇවිල්ලා අර ආගමට ඒ ප්‍රහාරය එල්ල කරලා.
Oskageng, ikan oskageng, sistem samaja kya pratala karna, oska inna Inggris kata karna, pelibat kata karna, hari akademik sangwa ada karna, he mu sistem samaja, dan no he mereka kena gila, ne ikan belawan kata karna, ada kimingo golo, api kau rutan no, ego lang sistem degan he mai, then anit petter ya balapu ya kepetter matu karna, me piriming kantau pida dapat karna, me piriming kena kata wak nian ego dak. Yukku masih insan yang sama lingkungan premi itu, tetapi yang rawasan masih yang agi mokhari adari adat mungkin sambandhi hamil sama lingkungan sabanta bekir. Jadi tuh deng premi kira kira lingkungan tempat pada nama macam adat badi mana yang bisa melingkungan natural sama lingkungan natural badi mana yang natural, saya ingat kisima badi biru dia kapirin he. Hebei deng demi beritian pertanyaan itu, demi ya patkarnya purushamul ke samaj ini patkarn pinen itu utare ya, tapi mukti hamil sama lingkungan sabanta bekir. Wagi ekak kiyuwoth hema ekak ekthara aakarayakara pudgala kendriya vimukti uttarayak ne hema hambu wenna dan oya sangmade pahuge kale loke radical istriwadaya athule aawa visheshayenma api dakina dan indiyave gattot indiyave godak kala nirmana athule me prashne kala radical istriwadine godak matu kara e matu karapu aya boho denek dan egolo me samaje ena me prashnata uttarana eken lamal liberal wadayata dhanawadayata uttara hoyanna giyama egollo egolage meka visin matu karapu paule arbudayata adare arbudayata egollo samalingi katte wage yojana ehema naththam nav liberal anawadi sin karana vinasayata paribhojana wadire rahiwa dem parisare wage uttara parisara wadaye wage uttara egolo aadesha kala dem me uttara koi taram prayogikada nadda kiyala prayogika vivaharayata abiyogayata lakkunayan passe dem apita penawa ei godak ewen hitapu surudaneshwara buddhimathun radical stree-wadin boho denek dem indiyave mawawadi vyaparath ekak ekathula thiyena eka samanya surudaneshwara hedi tamai egollo ara wage hekin bida wathna meka anith karawalata yanawa kan egollo parisaravade sriwade wage dewal ekak hitupu aya den eka anith karawala trustee kiyana eka kendra karagatta satan peramunak kata egollo udaw karana ara anith patte binda wetime den e gana vivada karanna welawa neme meka namuth mama hitanne avasaane ekata genawoth ape adahas dakwima den mama kiyanne e nisa den meke apita munagassanna ona kama den api me sangwada giyenna ona kama den api dannowa me prashne uttare thiyenne deshapalane athule me prashne uttare thiyenne wena deshapalana vivahara ekathule me samaje Hebat, ini sangwadaya gain beri. Itu nanti sangwana segala hati arbiyo gitu laku no. Mungkin kekoy itu nara rahasia tino. Kalau rahasia, gatot mana memegah. Dan metakal ino, ketika lagi tino, ketika lagi nana metakal ino, khususnya pravanta agak tino. Dan, ini kami loko tino, samanya manusia itu agak pasnya. Dan api kaudukia lah samanya kian kiamati. Dan api kaudukia ni kengah dahaska. Dan mama ambil lah kian ni, mama kaudukia ni. Mama kian ni, mama kaudukia ni, mama kiamati. Mawa සමාජින් අනිත්‍යය දකින්න අනිත්‍යය දකින්න විදිය එහෙම නැත්නම් අනිත්‍යය මාව දකින්න මම කැමති විදිහට මාව කියන්න සමාජින් අනිත්‍යය මාව දකින්න කැමති විදිහට කියන්න දැන් එහෙම කියන්න ගියාම අපි දැන් ඔන්න හුඟක් අය මගේ කතාව ලියනවා මගේ කතාව ලියන එක දැන් ලොකු පුරුද්දක් කරන්න තියෙන්නේ දැන් එහෙම මගේ කතාව ලියන්න ගියාම සමහරක් අය මුළු ලෝකේ ඒගොල්ලෝ කතා අහපුවාම මුළු ලෝකෙම කේන්ද්‍රය ඒගොල්ලෝ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් Kau yang hukum kerja ni, Lanka di bawah dia tempat teri, Vishra mereka diplomasi lipilin orang ni. Egal lo hatta ke arah galai, kata tu, tahu hatta ke arah galai, api kalau balap mereka patang kat tanah, kau inno, kasiya gan. Tapi hukum, egal lo tu mereka patang orang tienn, ya, ada mah hukum tiernya kala tienn. Aiye, egal lo khemati dah, loke kendre thamang kila kian. Tapi Mihal Sholhov ke arah, Nobel saman, labi cila, ya, kini mama ni loke kendre ni, mami mulu mahat, Vishwa ke anshu akwitarai kira. හැබැයි මේ මම මේ මුළු මහත් විශ්වයේ කාංශුවක් වුණාට මම තමයි කේන්ද්‍රය කියලා හිතන අය දැන් මගේ කතාවය මම මෙහෙමයි මම තමයි හිටියේ මම ආවල් කා හිටියා මම දෙකේ පන්තිදි මෙහෙම කළා තුනේ පන්තිදි මෙහෙම කළා ඉතින් එහෙම කියනවා දැන් ඒතර එහෙම කියාගෙන යනකොට දැන් මම කියන්නේ දැන් සන්නස්කල්ටත් දැන් එහෙම කතාවක් කියන්න ඕන හැබැයි සන්නස්කල ඒ වගේ අයට වඩා අර ටිකක් බාල නැහැ හරි උපක්‍රමිකයි එහෙනම් දැන් එයාගේ කතාව කියන වෙනුවට එයා වෙන කෙනෙක්ගේ කතාවක් කියනවා ආනන්දේ කතාව එයා කියනවා යසෝදරායි කතාව එයා කියනවා ya ritma yang kata apa kira, ritma yang kata apa kira nak kota, dan balang inna ya, tapi kira prek, dan kira mana parti kah, itu nak lagi kira mana, ikhlas itu nak, dan sanas kelak kira ni istri badi,
යා රැඩිකල් වාදියෙක්. යා මේ සමාජය ගැන හිතන කෙනෙක්. ඒතර යා දැන් යා හැම තමයි වෙන පැත්තකින් එයා ඇගුමක් දෙනවා යා හැම කෙනෙක් කියලා. ඉතින් මම කියන්නේ දැන් මම කියන්නේ යා හැම කෙනෙක් නෙමෙයි මෙහෙමයි කියලා මම ඒ කුඩු පට්ටම් කරන්න යන්නේ නැහැ. මට එහෙම මොකක් හරි අවසාන අදහසක් දෙන්න අයිතියක් නැහැනේ. මම කියන්නේ ඒනි හැබැයි දැන් ඔය අර මම කියන සන්නස්කඩේ කෘති ඉවර වෙන තැනින් එහාට එන සංවාදයට ගියොත් එහෙම ඔන්න ඔය ප්‍රශ්නේ සම්බන්ධයෙන් ගැටලුවක් එනවා. දැන් මට ඒ ගැටලුවට උත්තරයක් හම්බුණා මේ පොතෙන් නෙමෙයි. මේ පොත සම්බන්ධයෙන් ජනරාල පුවත්පතේ කරපු ඉන්ටර්විව් එකක් තිබුණා. ඒ ඉන්ටර්විව් එකේ සන්නස්කඩේ හෙඩ්ලයින් එකේ දාලා තිබුණා මම සංස්කෘතික ඝාතකයෙක් කියලා. ඒකේ අවසානයේ කියනවා මම කැමති මේ මෙහෙම පිළිවෙලක් තියෙන මෙන්න මෙහෙම සමාජයකට මම කැමති ලිබරල්වාදයට කියලා. එතකොට දැන් එයා කියනවා ලිබරල්වාදය තමයි යාගේ බලාපොරොත්තුව. ඉතින් අපි දකිනවා ලිබරල්වාදය ඇතුලේ ඉතින් අපි මේ ඉන්න අපි හිතන්නේ ලිබරල්වාදය ඇතුලේ යාට මේ මොකක් හරි හම්බ වෙයි කියලා. පුද්ගල විමුක්තිය, පුද්ගල නිදහස පදනම් කරගත්ත මේ ලිබරල්වාදී ලෝකයක් ඇතුලේ යාට මේ යා හිතන කාන්තාවට මොකක් හරි සාධාරණ යා ගණනතාවෙ හම්බ වෙන නේ මේ පීඩනේ නැති අර ගමේ පල්ලිය හර මේ දෙන මිනිච්චත්ති නැති හැම එකක් හම්බ වෙන්නේ නැහැ කියලා. දැන් අපි දකිනවා දැන් ඇමරිකාවේ නේ මිනිසු මුන්දියලා දින තමන්ගේ අනිතා සම්බන්ධයෙන් ප්‍රශ්නේ මිනිසු 20 30 ඇවිල්ලා වෙඩි දියලා මරලා දාන නේ එහෙම ප්‍රශ්නකට සම ලෝකේ ඉන්නේ නැහැ. ඒකේ හම්බ වෙන්නේ නැහැ එහෙම එකක්. නැහැ එයා එතෙන්ට කියනවා. ඉතින් ඒ නිසා ඒ සංවාදය හැබැයි කෘතියෙදි කියන්නේ නැහැ. ඉතින් මම කියන්නේ ඒ නිසා ඔන්න උතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්නේ මම කියන එක වැරදි නා. මම කියනක නෙමෙයි නෑ එහෙම නෙමෙයි මේ සන්නස්කලට කියන්න පුළුවන් නම් මම එහෙම නෙමෙයි කියලා. එහෙම කියන එක ඒක තීරණය වෙන්නේ අපේ විවහාරයත් එක්ක. ඒක තීරණය වෙන්නේ අපේ ජීවිතයත් එක්කලා. අපි මේ මම මේක ඇකුවේ දැන් අපිට කතුවරයා කෘතියෙන් ගලවලා අහක් කරලා කෘතිය මෙහෙමයි කියලා පැත්තකින් තියන්න පුළුවන්. හැබැයි අපි මේ ජීවිතේන සම්බන්ධ මේ සන්දර්භය ඇතුලේ මම එකඟ නැහැ හැම කරන්න. මොකද හේතුව අපි කියන කරන හැම එකක් ගැනම වගකීමක් තියෙනවා. මොකද මිනිස්සු කියපු මිනිස්සු කරපු සමහර දේවල් වලින් ඉතිහාසෙට වෙච්ච අතිශය දැවන්ත බරපතල ඛේදවාචකයන් ටිකක් තියෙනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සෝල්ස්බරි සාමි කිව්වා ලෝකේ 1830 ගණන් වල සෝල්ස්බරි සාමි කියනවා එක වෙලාවකදී මේ ලෝකයේ මියන සහ ජීවත් වෙන ජාතීන් ලෙස ජාතීන් වර්ග දෙකක් ඉන්නවා. එක ජාතීන් වර්ගය මියන්න ඕන කියලා. එහෙම කියද්දී හිට්ලර්ට අවුරුදු 9යි. ඉතින් ඒ නිසා එවැනි සමාජයේ වෙන්දා නේ දවන්ත ව්‍යසනත් වෙන්දා. ඉතින් එවැනිම දේවල් අපේ සමාජ ඉතිහාසෙත් තියෙන ඒවා ඔක්කොම අපිත් ඇතුළ අපි හැමෝම වගේ කියන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් යමක් කියනකොට කලාකෘතියක කතුවරයා ඒ කියන දේට ඔහුගේ විවහාරයෙන් වා කියන්න ඕන මම හිතනවා. ඒ වගේම ඒව ගැන මේ ਵਿਚාරය කරන අපිට ඕන දෙයක් කියලා යන්න බෑ. අපිත් ඒ විවහාරයෙන් වා කියන්න ඕනේ. ඒ නිසා සමාජයටත් අපි අර වැල ෆිල්ම් එකක් බැලුවා වගේ වැල පොතක් කියවුවා වගේ වෙන්නේ නැතුව මොකක් හරි තමන් සාහිත්‍ය කෘතියක් එක්ක කරන ගනුදෙනු ඇතුලේ අන්න එහෙම වගකීමකට සමාජය ගේන්න ඕනේ. ඒ නිසා අපේ මේ ਵਿਚාරය නැත්නම් අපේ සංවාදය අන්න එහෙම වගකීම් තනකට සමාජයේ ගෙනියන එකක් බවට පත් කරන්න ඕනේ. මේ අදහස තමයි මට පිරිමි ගොඩේ මං විතරයි කෘතිය සම්බන්ධයෙන් සංක්ෂිප්ත ගන්න තියෙන්නේ. ස්තුතියි. පිරිමි ගොඩේ මං විතරයි කෘතිය ගැන කතා කරන්නට ආරාධනා කරනවා සතුටින්. සියලු දෙනාගේම අවසරයි. සාහිත්‍ය කෘති සම්බන්ධයෙන් මේ වගේ අපි කවුරුත් එකතු වෙලා කෘතියක් හදලා සෑහෙන කාලයක් ගියන් පස්සේ තාගම පොතේ කතු සම්බන්ධ මාත්‍යාත් විතර නෑ. මම හිතන්නේ ඒක එහෙම වෙන එකත් එකකින් හොඳයි. අපි මේ එයාට ලියන හැටි උගන්වන්න නෙමෙයි අපි සංවාද කළ යුත්තේ. යම් කිසි කෘතියක් ඒ නිසා විචාරයේදී අපි මේ තරම් වැදගත් නෑ. කලාකාරයාට කෘති ලියන හැටි උගන්නන එක හරි කොහොමද ලියන්න ඕනේ හොඳට ලියන්න ඕනේ ඒ වගේ මම හිතන්නේ එවැනි සාහිත්‍ය විචාරය කලා විචාරය දැන් අවසానයි. දැන් අපි කරන්නේ ඇත්තටම සබුද්ධික පාඨකයෝ විදිහට පළවෙලා තියෙන කෘතියක් ගීතිකා සහ වරුණ වගේ තරුණ අය මේ සංවාදවලට අලුතෙන් ප්‍රවේශ වීමත් මම හිතන්නේ ඉතා වැදගත් කාරණයක්. ගිය වාරෙත් මේ සංවාදයේදී මදුරංග වික්‍රමරත්න වගේ තරුණ කෙනෙක් මේ සංවාදයට එළඹිලා තිබුණා. මම හිතන්නේ ඒ පිරිස නිශ්චිත දේශපාලන ආස්ථානයක ඉඳගෙන කෘතිය දිහා බලන එක. ඒක ඊටාම වැදගත් එකක්. වරුණ අවසන් කරපු වැදගත් ආකාරයට ඊටාම ඒ කියන්නේ අපිට මේවා වැදගත් ශිෂ්ටාචාරමය මිනිස් ක්‍රියාවල්.
ලියනවා කියන එක ලිවීම ලියු දේවල් ගැන කතා කරනවා කියන එක ඒවා මේ සමාජයේ වෙනස් කිරීම සහ සමාජයේ මීට වඩා යහපත් කිරීම සහ අපම වෙනස් වීම සම්බන්ධයෙන් වැදගත් දේවල්. ඒ සංවාදයේදී අපිට ඔහු කිව්වා වගේ මගහැර යන්න බෑ. නමුත් මම පටන් ගන්නම් සාහිත්‍යිකත්වය කියන තැනින් මුලින්ම. මට මුලින්ම පේන දෙයක් තමයි මේ කෘතියේ එකක් තමයි. දෘෂ්ටිවාදී නියම මේ සන්නස්කලගේ කතිකාමයේ එළඹුම විදියට ඔහු කිව්වා වගේ මේ ආදරය තරම යසෝදරා නවකතාවෙන් පස්සේ සන්නස්කල උත්සාහ කරනවා අපි කීප දෙනෙක්ම ඇත්තම සන්නස්කල විතරක් නෙමෙයි ගොඩක් තරුණ ලේඛකයෝ උත්සාහ කරනවා එක්තරා ආකාරයකට අමරසේකර වැනි ඒ පරම්පරාවේ ජාතිකවාදියෝ උත්කර්ෂයට නංවපු ග්‍රාම ගමනැමති අවකාශයත් ගැමියා නැමති පුද්ගලයාත් යලි වටහා ගන්න යලි විචාරය කරන්න. දැන් ඒ විචාරාත්මක කාර්යයට නවකතාකාරයෙක් විදිහට එළඹෙනවා සන්නස්ගල මේ ආදරය තරම් යසෝදරා ඒ කෘතියෙන් පස්සේ. අනික ඔක්කොම නවකතා මං කියවලා නැහැ, එකක් දෙකක් කියවලා තියෙනවා. ඒ ගමනේම තව දිගුවක් තමයි පිරිමි ගොඩයි මං විතරයි කෘතිය. එතනදී මං හිතන්නේ වරුණ නිවැරදි ඔහුගේ තර්කේ. මං ඒ කාරණේට පස්සේ මේ මගේ අදහස් දැක්වීම අතරමැද යලියනවා. අර මේ නවකතාවේ නමුත් සන්නස්කලගේ අනික් නවකතාවලටත් වඩා මෑත කාලේ මේ සමහර ගම ගැන ලියන සහ අනික් මේ ලංකාව ගැන ලියන අනික් නවකතාවලටත් වැඩිය එක වැදගත් ගුණයක් තියෙනවා. අපි ඒක සාහිත්‍ය විචාරයේදී කියනවා ස්වයං පරාවර්තනීයතාව කියලා, self reflexivity කියලා. ඒ කියන්නේ කෘතිය විසින්ම ඉඟි කරනවා මේක සාහිත්‍ය කෘතියක් කියලා. ප්‍රබන්ධයේ ප්‍රබන්ධාත්මක බව කෘතිය විසින්ම පිළිමිමු කරනවා. ස්වයං පරාවර්තනීයතාව කියලා කියන්නේ ඒකයි. දැන් මේකේ විවිධ තැන්වල කියනවා මේක නව කතාවක්, මේක කතාවක්, මේක මම ගොතන කතාවක් කියලා. ඒ මගින් මේ ස්වයං පරාවර්තනීයතාව පාවිච්චි කරන ලේඛකයෝ, ඉතාම දක්ෂ විදියට පාවිච්චි කරන ලේඛකයෝ එක්කෙනෙක් ඉන්නවා, හරුකි මුරකාමි කියලා ජපාන් ලේඛකෙක්. ඒ අය අපේක්ෂා කරන තේමාත්මක දෙයක්ත් තියෙනවා. ඒ තමයි අපි ලියන යථා, අපි මේ ලියන කෘතිය පළවෙන සමාජයේ යථාව සහ කෘතියේ ප්‍රතිනිර්මාණය අතර පහසු සම්බන්ධයක් ගොඩනගන්න එපා කියන ඉල්ලීම. ස්වයං පරාවර්තනීයතාව, ඒ කියන්නේ මේ කෘතිය ප්‍රබන්ධයක් කියන එක ප්‍රබන්ධය ඇතුළෙන්ම කීමෙන් අදහස් කරන්නේ පාඨකයා මේ කෘතිය කියවද්දී අර ජීවත් වෙන සමාජයේ තියෙන යථාවත් එක්ක පහසු සම්බන්ධයක් ගොඩනගන්න එපා. ඒ සම්බන්ධය චක්‍රීය එකක්, වක්‍ර එකක්, රූපකාත්මක එකක් කියන කාරණේ. ඒ නිසා තමයි අර ස්වයං පරාවර්තනීයතාව කෘතිය ඇතුළෙන් පේන්නේ. ඒ නිසා ඉස්සර අර කොග්ගල වූ කලී මුහුමේ ඒ වගේ අර ගම්පෙරළිය පටන් ගත්ත ආකාරයේ එතන ස්වයං පරාවර්තනීය නෑ. නවකතාව ඇතුළේ මේ පේන්නේ ගමමයි, මේ පේන්නේ යථාර්ථයමයි කියලා අපිට හිතෙනවා. දැන් මේ වගේ නවකතා ලියනකොට, මුරකමි වගේ අය ලියනකොට කෘතිය සහ ජපානය අතර හෝ වෙන ලෝකයක් අතර හෝ බොහොම අතිසරල රේඛීය සම්බන්ධයක් හොයන්න බෑ. මේ නිසා කෘතියේ තේමාත්මක අර්ථය සහ අදාළ සමාජය සහ සමාජයේ පවතින දේවල් වෙත අප යා යුත්තේ ඉතාම වක්‍ර මේ නිර්මාණශීලී පාරිකල්පනික ගමනක් ඔස්සේ පාඨකයෝ විදියට. දැන් මෙතනදී මම ගීතිකාගේ වැඩිහිටි මිත්‍රයෙක් විදියට ඇයට වෙච්චි පුංචි වැරද්දක් නිවැරදි කරන්න කැමති. එයා රෝලන් බාත් පාවිච්චි කරපු අර රයිටර්ලි ටෙක්ස් සහ රීඩර්ලි ටෙක්ස් කියන ඒ දෙක ඔබ විස්තර කරේ මේ මාරු වෙලා වචන දෙක. ඇත්තටම රීඩර්ලි ටෙක්ස් කියලා කියන්නේ පාඨකීය ටෙක්ස් කියලා කියන්නේ පාඨකයව හුදු පාඨකයෙක් බවට පත් කරන කෘති. ඒ කියන්නේ බොහොම අකර්මණ්‍ය කෘතියට සම්පූර්ණයෙන්ම යට වෙන කෘති. රයිටර්ලි කියලා කියන්නේ පාඨකයව මේ රයිටර් කෙනෙක් බවට, පාඨකයා ආපහු රීරයිට් කරන්න මේ කෘතිය ලියන, නැවත ලියන කෙනෙක්. හරි. නමුත් ඔය
මේ වචන දෙක වැරදුනට අදහස් හරි මම කියව අදහස් දෙක දැන් මේ මේ වගේ කෘති වලදී අපි මේ නැවත ලියන්න බවට පත් වෙනවා ඒක තමයි ස්වයං පරාවර්තනීයතාවයේ එක දෙයක් ඒ නිසා අපිට ලැබෙනවා එක්තරා බුද්ධිමය සහ පාරිකල්පනික ක්‍රීඩාශීලීත්වයක් මේක අර ප්ලේෆුල්නස් කියලා ඇත්තටම මේ ගැඩම අගය කරනවා ඒක ඒ කියන්නේ සාහිත්‍ය කෘතියක් හෝ කලාකෘතියක් රසවිඳිද්දී පාඨකයා පොඩි ක්‍රීඩාකාරයෙක් මේ ක්‍රීඩාවකට සහභාගී වෙන්නෙක් බවට පත්විය යුතුයි. එයින් ලැබෙන ක්‍රීඩාමය විනෝදත්වය මේ ආස්වාදය රසය එය තේමාත්මක වශයෙන්ුත් වැදගත්. මොකද කෘතිය මගින් මේ පාඨකයා අකර්මන්නේ ඉඳගෙන ඉන්න කෙනෙක් බවට පත් කරන්නේ නැතුව එයා සහභාගී වන්නේ ක්‍රීඩා කරන්නෙක් බවට පත් වෙනවායි කියලා කියන්නේ පාඨකයා දැනට ඉන්න දෘෂ්ටිමය දෘෂ්ටිවාදාත්මක ආස්ථානවලිනුත් හෙල්ලෙන්න ඕනේ. අපි ඒව හිතුවොත් එහෙම අපි ඉඳගෙන ඉන්න පුටුව සංකල්පමේ පුටුවක් තමයි අපි ඉන්න දෘෂ්ටිවාදාත්මක ආස්ථාන කියලා. ඒ වගේන් ගැළවිලා ප්ලේ කරන්න ඕනේ. බාස්කට්බෝල් සෙල්ලම් කරනවා වගේ. ඒ නිසා අර මේ අර ස්වයං පරාවර්තනීයතාව නිසා පාඨකයව අර අකර්මණ්‍ය සංකල්පමේ පුටුවේ නැගිටවලා ක්‍රීඩා කරවනවා. මේකත් අර ස්වයං පරාවර්තනීයතාව කියන එකේ එක ලක්ෂණයක්. දැන් මේවා සන්නස්කල මහත්තයා මේ පරිවර්තන වෙලා තියෙන පොත් වලින් හරි මේවා ඉංග්‍රීසි භාෂාවෙන් කියවලා හරි දන්නවා. දැන් අපේ පරම්පරාවේ ගොඩක් ලේකකෝ මේ වගේ දේවල් දන්නවා. ඒ නිසා නමුත් සන්නස්කලා අතින් අර මේ නව කතාවේදී හුඟක් සාර්ථකයි ඒ කලාත්මක ව්‍යායාමය. ඒ නිසා ඒ ඔස්සේ යම් යම් ක්ෂණික අන්තර්දෘෂ්ටීන්ට මඟ පාදා ගැනීම බලාපොරොත්තු වෙන සන්නස්කල. ඒ කියන්නේ මේ ක්ෂණික අන්තර්දෘෂ්ටීන් කියලා කියන්නේ ගීතික ඇත්තටම සමහරෙන් ලකුණු කරා ඒ මේ සලකුණු කළා අර ආඛ්‍යානය කියාගෙන යන අතරේ දැන් මේකට මම පාවිච්චි කරන්න කැමති න්‍යායික සංකල්ප දෙකක් තියෙනවා. අපි කියමු අර ඔබ ශෛලිය කියලා කිව්වේ දැන් නවකතාව කියන භාෂාත්මක තලය අර ශෛලිය කියලා අපි සාමාන්‍යයෙන් කියන තලයට අපි කියමු මම කැමති කියන්නේ පෘෂ්ඨීය වියමන කියලා. පෘෂ්ඨීය එක සර්ෆස් එක. ඒකේ උඩ තියෙන ලෙවල් එක. ඒකේ ගොඩාක් සෙල්ලම් තියෙන මේ සන්නස්ගලගේ මේ ලියමනේ. ඒ සමහර සෙල්ලම් ඒකේ තියෙන ක්‍රීඩාශීලීත්වය විතරයි තියෙන්නේ. ඒ සෙල්ලම විතරයි තියෙන්නේ. ඒ එහෙම තියෙන සමහර තැන්වල සන්නස්ගල තැම්පත් කරන සමහර මුකරි කියමන්, ਵਿਚਾਰාත්මක කියමන් ප්‍රඥාපාඨ මේ සමාජය ගැන ෂණික දේවල් ඒව සමහර වෙලාවට ආඛ්‍යානත් එක්ක හරියට ගැලපෙනවා සමහර වෙලාවට අපිට ඇති වෙනවා මේ අදාළ කියන චරිතය මේ කියන මේ දෘෂ්ටි කෝණය සහ දෘෂ්ටි ශක්තිය කොහෙන්ද ලබා ගත්තේ කියලා වගේ ගැටුමක් ඇති වෙනවා නමුත් ඒ සමහර තැන් උදාහරණයකට මේ 55 පිටුවේ කුරුණෑගල මම කුරුණෑගල නගරයේ හොඳට දන්න කෙනෙක් විදියට නවකතාවෙන් ගලවලා ගත්තාම මම කියන මේ පෘෂ්ඨීය වියමනේ මේ තියෙන්නේ භාෂා තලයේ තියෙන්නේ මා දැන් අර තේමාත්මක කතාවේ නෙමෙයි ආත්මය සොරකම් කළ යකඩ කටින් ලොතරැයි විකුණන ලොතරැයි කූඩු ළඟ ළඟම කාසිගෙන වාසියම සූරන දුහුවිලි සිතුවිලි රැගෙන ජපන් ටයර් ඇති බස් පුත්තලමට හනිකට දුවන මේ නමුණු කළ මේ දුන්හිඳයයි පෙන්න ඇතාගලේ රස්නේ පෙම්වතුන් රස සේම විඳින රත් ත්වෙච්ච ඇතුගල යට බෝරදා විකුණන්න ගල් බිඳින ගල් කපන ගල් කඩන ඇස් රත්තු වෙන කඳුළු උනන කඳුළු පනින පියවිසිහිය පස්සේ ලැබෙන එවිට හඬන හඳ අඩන දොඩන මොනරු නටන ගල මුදුනේ බුදුන් හිඳින දැසි දස්සන් බුදුන් වදින යනාදි වශයෙන් මේක අර මේ නවකතාවේ අර ගීතිකා කිව්වා වගේ මුල් පිටු 50-60 විතර තියෙනවා අර ගොඩාක් අර මේ ස්වයං පරාවර්තනීයතාව කියලා මම හඳුන්වන ගුණය සහිත විශාල භාෂා සෙල්ලම් ගොඩක්. ඒ භාෂා සෙල්ලම් ගොඩේ ඇඟවුම දැන් මුරකමි වගේ ලේඛකෙක් නම් ඇඟවුම තමයි මම මේ කියන්න හදන දේ මම කරන දේ මේක කලාකෘතියක්. මේක කලාකාරයාගේ නිර්මාණශීලී ක්‍රීඩාශීලීත්වයේ සහිත ගොඩනැංවීමක්. ඒ නිසා පොඩ්ඩක් මේක මේ හැම වචනයක්ම කෙලින්ම සම්බන්ධ කරන්න එපා යථාව කියලා ඔයගොල්ලෝ දන්න එක විදිහට ඒ දෙක අතර පොඩි සංකීර්ණ සම්බන්ධයකට යොමු වෙන්න කියන කාරණේ ඉඟි කරනවා. ඒ සමහර තැන්වලදී ඒක සාර්ථකයි සමහර තැන්වලදී මම හිතන්නේ ඒවා හුදු මුකරිකේමන් බවට පත් වෙනවා. එතනදී මට හිතෙනවා අර සන්නස්ගලගේ තියෙන මුකරිකම
එනවා. එතකොට අර කතුවරයා කොයිතරම් පැත්තකට තියන්න හැදුවත් අපි ආපහු එයා එනවා. ඊළඟට දැන් ඒ තලයේ දැන් මට කියන්න ඕනේ දේ තමයි අර සාහිත්‍යිකත්වයේ පැත්තෙන් බලනකොට මේ ස්වයං පරාවර්තනීයතාව කියන ගුණය මට මේ කෘතියේ හොඳ ලක්ෂණයක් හැටියට මුලින්ම පේනවා. දැන් මම තාම ඉන්නේ අර පෘෂ්ඨීය විහමන කියන අර මතුපිට තලයේ. දැන් මම නවකතාව ඇතුළට ගියොත් මේ නවකතාව මම කාලෙක ඉඳලා හිතමින් ඉන්න කාරණා කීපයක් සම්බන්ධයෙන් එක වැදගත් කතිකාවක් සම්බන්ධයෙන් සම්බන්ධ වීමේ හැකියාව විභවතාව සහිත කෘතියක්. ඒ තමයි මම මේක කරුණු තුනක් යටතේ විස්තර කරනවා සාමාන්‍යයෙන්. එකක් තමයි විශිෂ්ට සාහිත්‍ය කෘතියකට කලාකෘතියකට පුළුවන් වෙන්නට අවශ්‍යයි, පුළුවන් වෙන්නට ඕනේ ඒ කෘතිය ලියවෙන සමාජයේ හෝ යුගයේ සම්බන්ධයෙන් මෙන්න මේ පියවර තුන කරන්න. එකක් තමයි සංස්කෘතික සංරක්ෂණය කියලා මම හඳුන්වන්නේ ඒක. එක්තරා ආකාරයකට ඒ ජීවත් වෙන සමාජයේ මිනිස්සුන්ගේ සංස්කෘතික දේවල් අගයයන් මොනවා හරි ඒවා කොයිතරම් විවාද සම්පන්න වුණත් එක්තරා ආකාරයකට ඒක තව පියවරක් ඉදිරියට ගෙනියන්නට අවශ්‍යයි. මනමේ නාට්‍ය කරපුවාම සරච්චන්ද්‍ර ජාතක කතාව කියන සංස්කෘතික උරුමය පියවරක් ඉදිරියට අරන් එනවා. ඉදිරියට අරන් එනවා. සංස්කෘතික සංස්කරණය. ඒ කියන්නේ ජාතක කතාව කියන එක මනමේ සරච්චන්ද්‍ර මහත්තයා නාට්‍ය නොකරුවා නම් ජාතක සාහිත්‍ය කියන එකට අපේ සාහිත්‍ය ඉතිහාසයේ ලැබිය යුතු තැන මීට වඩා හුඟක් පහළ. මොකද සරච්චන්ද්‍ර ජාතක කතාව කියන එකත් ඉස්සරහට අරන් එනවා. ඒ කියන්නේ නාට්‍ය කිරීමෙන් සංස්කෘතික සංස්කරණය. දෙවෙනි වැදගත්ම දේ තමයි ඒ විශිෂ්ට සාහිත්‍ය කෘතිය විශිෂ්ටත්වය ලබා ගන්න නම් අදාළ යුගය තුල යම්කිසි සංස්කෘතික සංස්කරණයකට තුඩු දෙන්න ඒ විභවතාව අඩංගු කරගන්නට අවශ්‍යයි. විශිෂ්ට සාහිත්‍ය කොහොමත් මේ ගුණේ තියෙනවා. මනමේම ගත්තොත් එහෙම ස්ත්‍රිය හොඳ නරක කතා කරපුවාම ස්ත්‍රිය ආචාර ධාර්මික තර්ක මතු කරාපුවාම පුරුෂවාදී සමාජයක මොකද වෙන්නේ? එහෙම විය යුතුද? ස්ත්‍රියට හොඳ නරක කතා කරන්න බැරිද? කාන්තාවක් මොනවා හරි පිරිමියෙක් ඉස්සරහා හොඳ නරක කිව්වහම ඒ කියන්නේ චපලකම හින්දාද? එතකොට සංස්කෘතික සංස්කරණය පිළිබඳ විභවතාවක් තියෙනවා. තුන්වෙනි ප්‍රවණතාව තමයි අපේ යුගයේ ඉතාම වැදගත් දේ. තුන්වෙනි ලක්ෂණය තමයි මේ ගැන ගොඩක් අය කතා කරනවා අලුත් විචාරකයෝ සහ විද්‍යාර්ථියෝ. ඒ තමයි විශිෂ්ට සාහිත්‍ය කෘතිය අදාළ යුගයේ පහළ වෙන අදාළ යුගයේ තියෙන ස්වයං සංස්කෘතික උත්කර්ෂණය අභියෝගයට ලක් කරන්නට අවශ්‍යයි. ඒක විවිධ ආකාරයෙන් ප්‍රකාශයට පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ සංස්කෘතිය තමයි හොඳම එක, අපේ භාෂාව තමයි ලෝකේ තියෙන ලස්සනම එක, අපේ ගම තමයි පිරිසුදුම අවකාශය, මහජනයා ජීවත් වුණ අවකාශය, අපේ අතීතය තමයි ශ්‍රේෂ්ඨම අතීතය. කියන්නේ ස්වයං සංස්කෘතික උත්කර්ෂණය අභියෝගයට ලක් කිරීම එක්තරා ආකාරයකට මේ යුගයේ මම හිතන්නේ අපිට විශාල වශයෙන් අවශ්‍යයි. ඒ කියන්නේ අවුෂ්විට්ස් වදකඳ උරෙන් පස්සේ සාහිත්‍ය කලාව යෙදෙන අය වදකඳ උරු නෙමේ ඝාතන කඳ උරෙන් පස්සේ අපිට අවශ්‍යයි. මුළු ලෝකේ කාටත් දෙවන ලෝක යුද්ධේ පෝලන්තේ වුණත් ඒ කඳ උර තිබුණේ අපි කාටත් අදාළයි. ඒ නිසා ස්වයං සංස්කෘතික උත්කර්ෂණයට අභියෝග කරන එක. ඉතින් ස්වයං සංස්කෘතික උත්කර්ෂණය අපේ යුගයේදී ප්‍රකාශයට පත් වෙන්නේ ජාතිකවාදයේ විදිහට, ජනවාර්ගික ජාතිකවාදයේ විදිහට. මේ නවකතාවේදී එක්තරා ආකාරයකට මේ ජනවාර්ගික ජාතිකවාදයට පාවිච්චි වෙන පදනම් මෙවලම් පදනම් දෘෂ්ටිවාද, ගමේ පාරිශුද්ධත්වය, බෞද්ධ පාරිශුද්ධත්වය, බෞද්ධකම සහ මේ සමාජවාදය සමග තියෙනවා යයි කියන නෛසර්ගික සම්බන්ධය, සිංහල බෞද්ධ සංස්කෘතිය ස්වභාවයෙන්ම සමාජවාදී දෙයක්, අමරසේකර දෘෂ්ටිවාදී වගේ දේවල් පදනම් සංකල්ප වලට අභියෝග කෙරෙනවා. ඒ වගේම තව එකක් කෙරෙනවා. ආචාර ධර්මික හෝ දේශපාලනික කාර්යකයෙකු හැටියට පිරිමියාගේ කාරකත්වයට අභියෝග කරමින්. නමුත් දැන් මෙන්න මේ කාරණාවලදී මට හිතෙනවා මේ ගීතිකත් එක්තරා ආකාරයකින් වරුණත් තව ආකාරයකින් කියපු
එක දෙයක් තියෙනවා. මේ නවකතාවේ තේමාත්මක ගැඹුර, තේමාත්මක කල්පවත්නා බව අඩු කරන. ඒ තමයි මේ වරුණේක ගොඩක් උදාහරණ ඇසුරින් කිව්වා. මම ඒක බොහොම කෙටියෙන් කියනවා නම් අපි මේ අපේ ගමේ නියම ස්වභාවය අපි දන්නවා කියන එක. එහෙම කියන එකෙන්ම ඇඟ වෙනවා කවද හරි කාලෙක අපේ ගම මෙහෙම මීට වැඩිය හොඳට තිබුණයි වගේ අදහසක් තිබුණාද කියන්නේ. දැන් මගේ අදහස සිංහල ගම කවදත් ඔහොම තමයි. සිංහල ඒ කියන්නේ බුද්ධාගම කවද ආවද, ඒ කාලේ ආපුම කාලේ ගම කොහොමද ආරම්භය කියලා. දැන් උදාහරණයකට මේ මම උගන්වන මේ ආචාර ධර්ම කියලා මේ පළවෙනි අවුරුද්දේ ළමයින්ට පාඨමාලාවක් ඒක එක කොටසක් නීති, එක කොටසක් ආචාර ධර්ම. ආචාර ධර්ම කොටස උගන්වන්නේ මම. ඒකේ දැන් සොක්‍රටිස්, ඇරිස්ටෝටල් වගේ අය ආචාර ධර්මික තර්ක ගැන උගන්වනවා. ඒකෙදී මම ළමයින්ට අර මේ විසංයෝජනය කරන්න කියපු කියන කියමන් කීපයක් තියෙනවා. එකක් තමයි එක්තරා කාලයක ලංකාවේ අර දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට මේ හොඳට රත්තරන් පැනදගත්තු කාන්තාවකට පරිස්සමේ මොනවත් අනතුරක් නැතුව යන්න පුළුවන් කියලා කියන ස්ත්‍රියකට යන්න පුළුවන් තරුණ ස්ත්‍රියකට. දැන් ළමයින්ට මේක ගැන ආපහු හිතන්න කියලා කිව්වම දැන් මම සාමාන්‍යයෙන් හිතන්නේ මීටර් 100ක්වත් යන්න බෑ කියලා. ඒක ඒ කාලෙත්. ඒ කියන්නේ මේ ඒ කියන්නේ මිහිඳු හාමුදුරුව ආපු දාට පහුවදාවත් යන්න බෑ. තේරුණාද? එහෙමයි මං හිතන්නේ. මේ එකක් තමයි ඒ කාලෙත් පිරිමි හිටපු නිසා, right? එකක්, right? අනිත් එක තමයි එහෙම ගම් එහෙම අවකාශ නැහැ ලෝකේ කොහෙවත්. අතීතේ තිබිලත් නැහැ. ඉතින් මේ ඒ නිසා දැන් මෙතනදී අපේ නවකතාකාරයෝ සහ මේ ඒක කතිකාමය නිෂ්පාදනයක්. දැන් මේ ගමත් ඔය වගේ ඉස්සර වුණත් දැන් උදාහරණයකට අපේ මේ ළඟදී දැන් උදාහරණයකට අපේ ගම්වල හරිම අපේ එක අපේ හොඳ ඥාති කෙනෙක් ඉන්නවා ළඟම අපේ මේ අම්මා කෙනෙක්. දැන් දැන් අපේ දැන් මම ඉන්න ගමේ දැන් වුණත් ඔය දඩයක් කාරයෝ එහෙම වල්ලූරු මස් එහෙම වල්ලූරු එහෙම දඩයන් කරපුවාම මටත් එවනවා. එවපුවාම දැන් අපේ අම්මා කෙනෙක් ඉන්න අපේ ඒ අම්මා එයා මේ හොඳ සිංහල බෞද්ධ කාන්තාවක් හොඳ පාරම්පරික ගමක. එයා කිසිම ගේමක් නැතුව වෙනවා අර වල්ලූරු මස් වෙනවා. දැන් ඒ අර ප්‍රශ්නේ තියෙන්නේ අර අලුත් අර මහමෙවුන අර අසපු බෞද්ධයන්ට තමයි මාර ප්‍රශ්නේ. දැන් මේ ගමේ හරියට වල්ලූරු අහ වෙන ඔය හන්තාන කන්දේ පැත්තේ ඉන්න ඒ ගමේ පන්සල ළඟ කඩයක් තියෙනවා. මේ කඩේ මිනිස්සයාගේ කඩේ වල්ලූරු මස් විකුණලා හොරෙන් විකුණලා පොලිසියෙන් පැනලා රුපියල් 7500ක් දඩ ගහලා මිනිස්සයා. එම් කඩේ මිනිස්සයාට මම කතා කරපුවාම එයා කියනවා ගිය මාසේ අපි දානයක් දුන්නා පන්සලට නෙමෙයි හාමුදුරුවෝ ගෙදරට වඩම්මලා. ඒ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ අනේ පන්සල්වල හාමුදුරුවෝ වල්ලූරු මස් කිලෝ 6ක්ද 7ක්ද උයලා. දැන් ඒ ස්වාමීන් වහන්සේලා ඉල්ල වැළඳවලු වල්ලූරු මස්. හරිද? දැන් ඒ හින්දා මෙයා බය වුණේ නෑලු. නමුත් පෙස්සම ගහලා තියෙන්නේ උපාසක සමිතියේ මේ අලුත් බෞද්ධයෝ ටික. ඒගොල්ලෝ මේ ජාතිකවාදී බෞද්ධයෝ. හාමුදුරුවෝ එහෙම නෑ. හාමුදුරුවෝ එහෙම නෑ. දැන් මම කියන්නේ අපේ නියම ගම නියෝජනය කරන්නේ ඒ හාමුදුරුවෝ. අර හොඳට වල්ලූරු මස්යෙන් වළඳපු. මේ අලුත් බෞද්ධයෝ නෙමෙයි. තේරුණාද? ඒ නිසා අපි බලන්න ඕනේ මේ අලුත් අර ජාතිකවාදියාට අවශ්‍ය කරන මේ පාරිශුද්ධ ගම සහ ගැමියා මොන සන්දර්භයක් ඇතුලේ නිර්මිත කතිකාමයේ නිෂ්පාදනයක්ද කියන එක. අපි එතෙන්ට පහර දෙන නවකතා තාමත් ඇවිල්ලා නැහැ. දැන් මේ නවකතාව උනත් එතෙන්ට පහර දෙන්නේ නැහැ. දැන් අපි දැන් අමරසේකර උත්කර්ෂයට නංවන ඒ ගැමියා එහෙම එක්කෙනෙක් නෙමෙයි. බොරුකාරයේ ගෑනු පස් යන එකෙක්, සල්ලි පස් යන එකෙක්, අර මෙහෙ කියලා කිව්වට අර නිර්මිතයට වදින්න. එතකොට අමරසේකර අනුගමනය කරන තවනව කතාකාරයෙකුට කියන්න පුළුවන් නෑ අපි එහෙම ඕක වැරදි කියලා. නේ? එතකොට එක කණ්ඩායමක් කියනවා මේක හරි කියලා, අනිත් කණ්ඩායම කියනවා වැරදි කියලා. එහෙම හරියන්නේ නැහැ. ඒ හින්දා අපි බලන්න ඕනේ අර කතිකාමයේ නිෂ්පාදනය
පටන් ගත්තේ කොතනින්ද ඒ කතිකාමේ මෙවලම් මොනවද ඒකට පාවිච්චි වුණු කියන ඒ පදනමම අපි ආපහු පරීක්ෂා කරන්නට අවශ්‍යයි. දැන් ඒක ඒක ගොඩක් දුරට මේ කාරණේ ටිකක් හරි ලංකාවේ හරයාත්මක වල්ලපු කලාකාරයා තිලක් ජයරත්න. මේ ගම කියන මේ අවකාශය. තිස්සා වේසේකර මහත්තයා කොච්චර මාක්ස්වාදියෙක් වුණත් එයා අතින් වුණත් පිටගම් කාර්ය වගේ කෘතියකදී ඒ අවකාශය එක්තරා ආකාරයක රොමෑන්ටික් කරණයකට ලක් වෙනවා. තිලක් ජයරත්න ඉතාම මේ දුරස්තව ඒක දකිනවා. මං හිතන්නේ ඒ දෘෂ්ටිමය විනිවිද යන බව මේ දකින්න නෑ මේ වගේ නවකතාවකින්. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ මේ වගේ නවකතා නොලිය යුතුයි කියා. නොගැඹුරුයි, මේවා වැදගත් නෑ කියා. සන්නස්කල මහත්තයා කලින් ලියපු නවකතාවලට සාපේක්ෂව මේ වගේ තැනකටවත් එන ඒක විශාල ජයග්‍රහණයක් හැටියට අපි සලකන්නේ. අපි ඒක සුහදසිතින් පිළි අරගෙන අපේ මේ කරන සංවාදයට මේ දායක කරගන්නට අවශ්‍යයි කියලා මම හිතන්නේ. ඒ වගේම මේ නවකතාවේ තියෙන තව එක දුර්වලකමක් තියෙනවා. ස්ත්‍රීවාදී හරි නැත්නම් මේ ලිංගිකත්වය පිළිබඳ තේමාව සමග ගනුදෙනු කරන සිංහල නවකතාකාරයෝ අතින් නිතර කෙරෙන වැරදක් මට හිතෙන්නේ. ඒ තමයි ලිංගික සම්බන්ධය. දැන් මේකේ ඉන්න ඔක්කොම පිරිමි එක්තරා ආකාරයකට ස්ත්‍රී ශරීරය පාවිච්චි කරලා සොයන් මෛතුනේ යෙදෙන අය. ඒක මං ආයෙ කියනවා නම් ඒ කියන්නේ තමන්ගේ අපේ අතහරි මොකක් හරි වෙනුවට ස්ත්‍රීගේ ශරීරය පාවිච්චි කරලා සොයන් මෛතුනේ යෙදෙන අය. ඒ කියන්නේ ස්ත්‍රී ශරීරය ඒ සොයන් මෛතුනේට උදව් කරන උපකරණයක් විතරයි. දැන් මේක සිංහල පිරිමියා සම්බන්ධයෙන් ඇත්තද නැත්තද කියන එක මම දන්නේ නැහැ. ඒ වගේ දෙයක් සාමාන්‍යකරණය කරන එකත් අමාරුයි. නමුත් මම හිතන්නේ නවකතාකාරයෙක් ලිංගිකත්වය දිහා මේ ස්ත්‍රිය මේ අර සූරා කැවෙන ශරීරයක් සහිත පිරිමියාගේ ලිංගික උපකරණයක් කියන මානයෙන් බැලීම ස්ත්‍රීවාදයේ ඇතුළෙම දැන් ප්‍රශ්න කෙරිලා තියෙනවා. ඒක අපි ලිංගික ඌනිතවාදය කියලා මේ ස්ත්‍රීවාදයේ ඇතුළෙම තියෙන්නේ. දැන් මම හිතන්නේ අපිට බැරිද ස්ත්‍රී ශරීරය නියම මේ මිනිස් ලිංගික ප්‍රීතියේ වේදිකාව විදිහට නොදක right අපි ස්ත්‍රී ශරීරයේ වේදිකාව විදිහට දැක්කොත් මේ ප්‍රශ්නේ ඉන්නේ. ඒ වේදිකාව පාවිච්චි කරලා අපි නටනවා පිරිමියා. එහෙම නැතුව පිරිමියා සහ ස්ත්‍රිය දෙන්නම බෙදා හදාගන්න ඒ දෙන්නම අතර තැනක තමයි වේදිකාව තියෙන්නේ. ඒ නිසා මේ ශරීර දෙක එකක්වත් අනෙක් ශරීරයේ ප්‍රීතියේ වේදිකාව නෙමෙයි. ටිකක් සංකීර්ණ අදහසක්. අපි ඒක එහෙම බලන්න බැරිද කියන එක. අපි එතකොට මේ දැන් සාමාන්‍යයෙන් එහෙම වෙන්න පුළුවන් වෙන්නේ. නමුත් ඇයි අපි හිතන්නේ දැන් මේකේ ඔක්කොම පිරිමි ඒ වගේ. දැන් උදාහරණයකට දැන් මේක බොහොම ඉතාම ලිංගිකත්වයේ පිළිබඳ ගතානුගතික දෘෂ්ටිය තමයි ලිංගික ප්‍රීතියේ වේදිකාව සහ උපකරණය තමයි ස්ත්‍රී ශරීරය. ඒක නිකන් ඒක පාවිච්චි කරලා පිරිමියා ආස්වාදයට පත් වෙනවා. නමුත් අපි සෑහෙන තරම් ලිංගිකත්වයේ පිළිබඳ අත්දැකීම් තියෙන අය අපි විදියට අපි දන්නවා. අපි කොයිතරම් පුරුෂෝත්තමවාදී වුණත් අපි ලිංගික ප්‍රීතිය අපි ලබනවා වගේම ලබා දෙනවා ඇත්ත ජීවිතයේදී. එතනදී අපේ ආදරවන්තයන්ගේ බිරිඳවරුන්ගේ ආදරවන්තයන්ගේ බිරිඳවරුන්ගේ අපි නැත් අපේ ලිංගික සහකාරියගේ ශරීරය අපේ නැටුමක වේදිකාව පමණක්ද? අපි ඒ වගේ තැනක ඉඳලා බැලුවොත් මේ සම්බන්ධය දැනට තියෙන අවුල වටහා ගන්නත් බෑ. මේ සම්බන්ධය වඩා මානුෂික කරණය කරන්නත් බෑ. ඒ නිසා මේ ලිංගිකත්වයේ සම්බන්ධයෙන් මීට වැඩිය දියුණුයි කියලා මට හිතෙනවා සන්නස්ගලම පළ කරපු විෂේකාරී නවකතාවේ දෘෂ්ටිය. ඒකෙදි විෂේකාරීව
Mario Vargas Llosa danawadi ratawal wala samajwadi Cuba wage samajwad ardha washeng samajwadi ratawal wala United Nations wage kisima jathika rajyekata aithi nathi aayathana wala Japane wage Asia hama tanama yawana visekarige sharirayat ekka me hama tanadima ලිංගිකත්වය සම්බන්ධයෙන් පිරිමියාගේ සෑයට ලැබෙන අත්දැකීම සාපේක්ෂ වශයෙන් එකයි. සාපේක්ෂ වශයෙන් එකයි. එක පිරිමියෙක් පමණයි ඇගේ මේ ලිංගික ඉන්ද්‍රියන් යෝනි මාර්ගය යෝනිය ඇත්ත වශයෙන්ම නැති වුණාට පස්සෙත් ඒක අතුරුදහන් වෙනනේ අන්තිමට වෙනකොට ඒක ස්ත්‍රී ශරීරයක්ද පිරිමි ශරීරයක්ද කියන්න බැරි. තැනකට පත් වෙනවා විශේෂකාරගේ ශරීරයේ ඒත් ආදරය කරන පිරිමියෙකුත් ඉන්නවා ඒත් ආදරය කරන පිරිමියෙකුත් ඉන්නවා මට හිතෙන්නේ මේ නවකතාවේදී අර විශේෂකාරගේ ලිංගේන්ද්‍රිය සම්පූර්ණයෙන්ම ඇගේ ශරීරයෙන් ඉවතට ගන්න මරියෝ වර්ගස් යෝසා අඟවන තේමාත්මක අඟවුමට වැඩිය සරලයි කියලා මට හිතෙනවා අර සමලිංගික අවසානයකට යන එක. ඒකෙන් මම සමලිංගිකත්වයට පක්ෂයි. ඒකෙන් අදහස් කරන්නේ ඒක වැරදි කියන එක නෙමෙයි. නමුත් තේමාත්මක අවසානයක් විදිහට මම ඊට වැඩිය මම හිතුවා වර්ගසේවසා ටිකක් සංකීර්ණයි කියලා. ඒ වගේම තමයි මේ නවකතාවේ ඉතින් මම හිතන්නේ වරුණ එක මට වඩා හොඳට කිව්වා. මම සාමාන්‍යයෙන් කතරවරු ගේ පන්තිය මොකද්ද මොනවද එයා කරන්නේ ටියුෂන්ද අනුමර ඒ නිසා මෙයා සුළු ධනේශ්වර මෙයා මෙහෙම වෙන්න ඕන හිතන්නේ මෙයා ඒ හින්දා කපටියෙක් එයා වැඩ කරන්නේ මොන සංස්ථාවේද එයා වැඩ කරන්නේ මොන එහෙම අර්ථකතන වලට මම සාමාන්‍යයෙන් යන්න අකමැතියි කියන්නේ මට ඒක මගේ පෞද්ගලික ඒ නිසා මේ නමුත් වරුණ හරි වෙන්න පුළුවන් තේමාත්මකව මේ නවකතාව එල්ල කරන්නේ කොතෙන්ටද කියන එක සම්බන්ධයෙන් මේ නවකතාවේ තියෙන සෙලවෙන සුළු බව අපි කාටත් අපි ජීවත් වෙන යුගයේ නොසෙල්වෙන දේශපාලන දෘෂ්ටිවාදාත්මක ආස්ථානයක ඉන්න අමාරුයි. අපි මට නම් මධ්‍යම පාන්තිකයෙක් විදිහට අමාරුයි. ඒ සෙලවෙන සුළු බව අපේ විඥානය ඇතුලේ හෘද සාක්ෂිය ඇතුලේ නිරන්තරයෙන්ම තියෙන දෙයක්. ඒ නිසා සන්නස්ගල තුල තියෙන සෙලවීම මේ නවකතාවේ අර තේමාත්මක එල්ලය බොඳවීම පිළිබඳ කාරණයක සම්බන්ධද කියන එක මට කියන්න බෑ. මේ නවකතාවේ සිද්ධි තියෙනවා විශාල ප්‍රමාණයක්. මම ඒක රූපකාත්මකව විස්තර කරන්න හැදුවා. මේ උදාහරණයකට මේ නවකතාවේදී සිද්ධි එන්නේ නිකන් අපාතික අපාලිතව කඩාගෙන වැටෙන මේ උල්කාපාත වගේ. සිද්ධි ගොඩාක් එන හැම පැත්තෙම එනවා. එයා බොහොම ශූර විදිහට නවකතා කලාවේ තියෙන ශක්්‍යතා පාවිච්චි කරලා ඒ හැම එකම විශ්වාස කරන්න පුළුවන් විදිහට මේ එකතු කරනවා. ඒ වගේම නිකන් මේක අර ශුක්‍ර තරලේ පාවෙන මේ අර තරලේ තුල පාවෙන මිලියන ගාණක් ශුක්‍රාණු වගේ සිද්ධි එනවා හැම පැත්තෙම. ඇවිල්ලා අර ඩිම්බයක් එකතු වෙලා සම්බන්ධ වුණොත් ඕන දිහාකට යන්න පුළුවන් වගේ එහෙම සිද්ධි ගොඩාක් එනවා. සන්නස්ගල අර තේමාත්මක එල්ලයක් නැති බව සමග ගනුදෙනු කරන්නේ සිද්ධි විශාල ප්‍රමාණයක් නවකතාව තුළට එවලා ඒකෙන් කීපයක් තෝරගෙන නවකතාව ගලාගෙන යන්න දෙන එක. අපිට හරියටම විශ්වාස නැහැ නවකතාව දැන් ඉවර වෙන තැන ඒ දෙන්නගේ ජීවිත ඉවර වෙන තැනද කියන කාරණේ. අපි එහෙම ගන්නත් හොඳ නෑනේ. නේ ඒ ඒ ඒ තව එක. ඊළඟට අන්තිම කාරණේ. මේ නවකතාව ආයෙත් මම සාහිත්‍යික පැත්තෙන් බලනවා නම් සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයේ දැන් තියෙන එක වැදගත් විවාදයකට සම්බන්ධයි. ඒ විවාදය එකක් තියෙනවා ඒක මේ නැඩීන් ගෝඩිම දකුණු අප්‍රිකානු ලේඛිකාව සම්බන්ධයෙන්. ඒ තමයි මේ නවලිස්ට් වර්සස් පැම්ප්ලටිය කියන විවාදය. නවකතාකාරයද පැම්ප්ලට් කියලා කියන්නේ යම්කිසි කෙටි ලේඛනයක් යම්කිසි දේශපාලන ආස්ථානයක් ගන්න දේශපාලන පත්‍රිකාවක්. බොහොම දුෂ්ණ දැන් යම්කිසි දේශපාලන ආස්ථානයක් ගන්න විචාරාත්මක පත්‍රිකාවක්
පැම්ප්ලට් එකක් කියලා කියන්නේ. උදාහරණයකට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටනෙට අපි ඉස්සල්ලාම ගහපු අර පිටු හතරේ ප්‍රකාශනයේට අපි කිව්වේ පැම්ප්ලට් කියලා. දේශපාලන පක්ෂවලින් එහෙම ගහනවා. දැන් නවකතාකාරයා තෙරෙහිව මේ පත්‍රිකා රචකයා කියන විවාදයේදී කාගේ පැත්ත ගන්නද කියලා මට තාම කියන්න බෑ. නමුත් මම වැඩි පක්ෂයි නවකතාකාරයාගේ පැත්තට. ඒ කියන්නේ අර අපිට පහර දෙන්න ඕන ගීතිකත් එක විවිධ ආකාරයෙන් කිව්වා. විවිධ ආකාරයෙන් අපි අකමැති මේ මොහොතේ ක්ෂණික දේශපාලනික අවශ්‍යතාවයක් තියෙනවා ජාතිකවාදී පුළුවන් තරම් ආකාරයකින් සිංහල බෞද්ධ වේවා දෙමළ හෝ වේවා මුස්ලිම් වේවා ජාතිකවාදී ਵਿਚාරයට ලක් කරන එක පුළුවන් නම් පරාජය කරන එක. ඒ සඳහා පැම්ප්ලටිය කෙනෙක් වෙනවද නවකතාකාරයෙක් වෙනවද කියන විවාදය දී ඒක නොවිසඳුණු විවාදයක්. මට මේ නවකතාවේ සමහර තැන් බර වෙන්නේ අර පත්‍රිකා රචකයාගේ තැනට. ඒකට එක හේතුවක් තමයි මම අර කියපු අර ගම ගැමියා උත්කර්ෂයට නැංවීම පිළිබඳ කාරණය විචාරය කිරීමේදී තියෙන නොගැඹුරු බව නවකතාකාරයෙකුට වැඩිය පත්‍රිකා රචකයෙකුටයි කිට්ටු වෙන්නේ කියන අදහස. ඒ වගේම තව පුංචි එක දෙයක් තියෙනවා. මම මේ ලංකාවේ නගරයක් ගමක් කියන අදහස අපි ඒ තරම් සැහැල්ලුවෙන් කියව යුතු නෑ කියන තැන ඉන්න කෙනෙක්. අපි ඇත්ත වෙන්න පුළුවන් මේ ලංකාවේ නගරය කියන තැනත් ප්‍රගතිශීලී මහජන අවකාශයක් නෙමෙයි තියෙන්නේ. දවසක් අපි මේ යාළුවෙක් කතා වුණා. දැන් මේ බිල්ඩින් එක අවට තාප ඔක්කොම කඩලානේ තියෙන්නේ. රයිට්. තාප ඔක්කොම කඩලානේ තියෙන්නේ. මං මෙතන ඉන්නවා නම කියන්නේ නැහැ. මං යාළුවෙක් එක කිව්වාම මේ කඩන දවසල කිව්වේ. ඒ කඩන දවසල වුණත් තේනුණා මේකේ ව්‍යාජ නිදහසක් පිළිබඳ හැඟීමක් තියෙනවා. තාප නැතිකමින්. ඒක ඇත්ත නිදහසක් නෙමෙයි. ව්‍යාජ නාගරික නිදහසක් පිළිබඳ හැඟීමක්. රයිට්. නිව්යෝක් වලදි වගේ දැනෙන. ඒ යාළුවයි මායි දෙන්නම නිව්යෝක් ඇවිදලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා තාප්පානම වැටවල් එහෙම නැතුවම තියෙන මේ නිදහස. ඒක ඉන්න පුළුවන් FBI කාර්ය CIA කාර්ය හැමදැනම. නමුත් ඒ නිදහස ව්‍යාජ නැහැ. ඒක දැනෙනවා. දැන් මෙහි තාප්ප කැඩුවට නිදහස ව්‍යාජයි වගේ අපිට දැනෙනවා. මම නිකන් විහිළුවට කිව්වා යාළුවට ඒ කාලේ අපි මේ ඔය ලලිත් ඇතුළත් මුදලිගේ මල ගෙදර දවසේ අර මේ වගේ මේ තාප්ප උඩින් පැන පැන දිව්‍ය කැඳුළු ගෑස් ගහනකොට අර හරි අමාරි දුවන්නේ බොරැල්ලේ කනත් ඉඳලා එහෙම දුවන්. දැන් හරි ලේසියිනේ දුවන්න පුළුවන් ගේමක් නැතුව කියලා මං කිව්වා. ඒ යාළුවා කිව්වා මේ නෑ අමරේ අයියා මේ මුන්ට හොඳටම විශ්වාසයි ආයේ කඳුළු ගෑස්වත් ගහන්න වෙන්නේ ඈ තේරුණා. ඒ වගේ තේරුණා. කියන්නේ තාප්ප නැත්තේ ඒගොල්ලන්ට එක මේ නගරයේ විශ්වාසයි කියන එක. ඒ කියන්නේ මේක නගරය මේ පොලිස් අර විජිලන්ස් යටතේ තියෙන නගරයක්. පොලිස් ඇහැ යටතේ තියෙන නගරයක්. රයිට්. එතකොට ඒ නගරයේ තියෙන්න බෑ නිදහස් මහජන අවකාශය, නිර්නාමිකත්වය, ඇනොනිමිටි කියන එක. නගරයක් නිසා සපයලා තියෙන නාගරිකයාට සපයපු වැදගත් එක තමයි නිර්නාමිකත්වය. අල්ලපු ගෙදර ඉන්නේ කවුද අරමියව? නිර්නාමිකත්වය පුද්ගල නිදහසට හරි වැදගත් ඕනම රටක. ඊළඟට නාගරික මේ රාත්‍රී ජීවිතයේ වැඩ ඉවර වෙලා කෙලිම ගෙදර ගිහලා ටෙලිවිෂන් එක ඉස්සරහා ඉඳ ගන්න නැතුව පැයක් දෙකක් ගෑනු පිරිමි කවුරුත් පුළුවන් නම් පැයක් දෙකක් බාර් එකක හරි පොඩි සංවාද කරන තැනක හරි කවි කියවන තැනක හරි නිකන් රෙස්ටෝරන්ට් එකක හරි 7-9 වෙනකම් පොඩ්ඩක් පැය දෙක තුනක් ගත කරන්න පුළුවන් නම් ඒ පැය දෙක තුන නාගරිකයාගේ රාත්‍රි අවකාශය එයාගේ අර වැඩ කරන තැනිනුත් සාපේක්ෂ වශයෙන් සංස්කෘතික ආර්ථික නිදහසක් සහිත පැය දෙක තුනක්. මේ පැය දෙක තුන හතර සපයපු අවකාශය නගරය කොළඹ වුණත් එහෙම තිබිලා තියෙනවා. ඒ නිසා අර මේකේ ඔක්කොම කොළඹදී මේකේ රිද්මට හම්බෙන චරිතත් ගමේදී හම්බෙන චරිතත් එකම ආකාරයේ එකම ස්වරූපයේ
istri sharire samaga swayan mayutuniya yedena pirimi. Mang eka dakinne taramak ati sarala kirimak hatiyatai mama hitunawa api mona taram seema sahita ani unath me me nagaraya oy den taapana nathi wenna kalin unath නගරේ මට මතකයි එච්.එල්. සෙනවිරත්න දවසක් කිව්වා 50 ගණන් වල ගල්කිස්සේ වෙරළේ සිංහල කාන්තාවන්ට 60 ගණන් වල සිංහල කාන්තාවන්ට පුළුවන්ලු අර මේ කෑලි දෙකේ මේ නාන ඇඳුම ඇඳගෙන පීනන්න වෙරළේ කිසිම පිරිමියෙක් වට වෙන්නේ නැහැ බලන්න ඈ ඒ නගරේට විතරක් සපයන්න පුළුවන් උණු ඒ නිදහස කර පොඩි බිකිනිය එහෙම ඇඳලා දැන් එහෙම බැස්සොත් කෑර තනි පීස් එක ඒකනේ එහෙම ස්විම් සූට් එකක් ඇඳලා බැලුවත් ඒක උඩින් තව ටී-ෂර්ට් එකක් දාලා ගියන කෙනෙක් බැස්සත් 10 දිනක් විතර වට වෙනවා බලන්න නේ එතකොට අර නිර්නාමිකත්වයේ වගේ එහෙම නැහැ නමුත් එක්තරා ආකාරයකට ලංකාවේ මේ නගරය ඇතුලේ මේක තිබුණා කොහෙන්ද නැති වුනේ කොතනද ඒ අපේ ඒ නාගරිකත්වය හරයාත්මකව ආවේ නැත්තේ කියන දැන අපිට බලන්න පුළුවන් ඒකට සම්භාව්‍ය මාක්ස්වාදීන් දෙන අර්ථය මම එකගෙන අර්ථකථනය. ඒ කියන්නේ මේකේ නියම ධනේශ්වර ක්‍රමයේ වර්ධනය වුණ නැහැ. නියම මේ කර්මාන්ත ධනේශ්වරයක් ආවේ නැහැ. ඒ නිසා නියම නගර නිමේ ඇති උනේ. මම ඒක බාර ගන්න කැමති නැහැ. ඊට වැඩිය වෙන සංකීර්ණ සංස්කෘතික ඓතිහාසික හේතු තියෙන්න පුළුවන්. නගරය අපිට සංකල්පමේ වශයෙන් අහිමි වීමට කියන දේ. දැන් ඒ වගේ පැති උනත් මම හිතන්නේ මේ වගේ නවකතාවකදී ගම සහ නගරයේ එකම අර පළල් කලාලය තුල චිත්‍රණය කරන්න නැතුව බලන්න පුළුවන් නම් වැඩිය හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් මම මගේ අදහස් දැක්වීම මෙතන නවත්තන්න. මම හිතනවා මේ වගේ කෘති ගැන බොහොම උණුසුම් සංවාද ඇති වෙනවා නම් හොඳයි කියලා බොහොම ස්තුතියි. ස්තුතියි. පිරිමි ගොඩයි මං විතරයි කෘතිය පිළිබඳව ජනරාල පත්‍රයේ තොටුපළ සංවාද මණ්ඩපය මූලික අදහස් දැක්වීම තුන අවසන් මෙතන සිට කිසියම් කාලයක් වෙන් කරගන්නට අපි බලාපොරොත්තු වෙනවා මේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් හෝ කෘතිය සම්බන්ධයෙන් සංවාදයක් හදාගන්න අදහස් දැක්වීම කෙටියෙන් ඉදිරිපත් කරනවා නම් අප කැමති මේ කාලය පිළිබඳ සටන ජය ගන්නත් උණු හින්දා අපි සංවාදයට ප්‍රවේශ වෙමු දැන් මේ මාතෘකාව බැලුවාමම මේකෙන් අර පොත් 500ක් විතර නිකන් විකිනෙනවා මම බලන විදිහට මේකේ බැලුවොත් මේ දැන් අපි කතා කරේම මේ ශුංගාර රසය බැලුවොත් සියලු රස අතර අති විශිෂ්ටම රසයනේ ස්ත්‍රී කරබයා පුරුෂයෙකුත් පුරුෂ කරබයා ස්ත්‍රියෙකුත් පුරුෂයෙක් පුරුෂයෙක් අතරත් ඒ රසය තමයි මේ ස්ත්‍රී ස්ත්‍රියක් අතරත් මේ ශුංගාර රසය මේ මේ පොතේ සම්පූර්ණයෙන්ම යන්නේ මේ ශුංගාර රසයත් එක්ක ඒක බැලුවොත් මේ අලංකෝ අලංකාරෝක්ති දිගටම යනවා නමුත් ඒත්තු ගැනීම ඉතාමත් හොඳයි මොකද හඳගම ඉතාමත්ම භාෂාවෙන් හරි පෝසත් භාෂාව සහ කෞශල්‍ය ඌට ඉතාමත් හොඳින් තියෙනවා ඒක නිසා මේ ඒ ලස්සනට ගලාගෙන යනවා නමුත් ඔහු ගන්න දේවල් දැන් අපි මෙහිම කතා කළොත් 87 වෙනි පිටුවේ තියෙනවා මේ කාලේ බිස්නස් තියෙන්නේ අනුරාධපුරේ මාස 6ක් ඉඳලා ආවෙන් පස්සේ අර හමුදා සෙබලගේ පඩියෙන් භාගයක් ගන්න ඒ කෑලි අමුවෙන්න තිනවා. ඒක මේ අර ප්‍රසන්න විතානගේ ෆිල්ම්ස් වල තිබුණා. අර ක්වෙට් වල හෙම්බිරිසාව දෙනවා පුත්තලමෑට නිව්යෝක්. ඒ වගේම අර පත්තර වල අපරාධ කෑලි. එයා අමුවෙන් ගෙනහැලා දානවා. නමුත් ඒක දැම්මට අර අපි හිතමු දැන් ප්‍රශ්න පත්‍ර හොරකම් කළානේ. කවුද ගුරුවරේ? ඒ ප්‍රශ්න පත්‍ර හොරකම් කළා ගුරුවරේ අහු වුණා. නමුත් මේ ඒක සන්නස්කල හොරකම් කළා නේ කහුවෙන්නේ සන්නස්කල දන්නවා ඒ කොහොමද ඒ කියන්නේ මේ යා ප්‍රශ්න පත්‍රයේ උත්තරයි වැරදි උත්තරයි දෙකම දැම්මා ප්‍රශ්න පත්‍ර කරලා නම් හරි උත්තරේ විතරයි දාන්නේ වැරදි උත්තර වෙනේව දානවා ඒ කියන සන්නස්කල දන්නවා හොරකම් කරන විදිය හරියට හොරකම් කරන්න සන්නස්කල මේ පොතේ තියෙන ඔක්කොම අපිට බැලුවොත් මේ ඕගොල්ලෝ දන්නවා සන්නස්කල ලියන කට අරිනකොටම සන්නස්කලගේ මතවාදී සන්නස්කලගේ මතවාදයේ සන්නස්කල කියන්නේ මොකද්ද දැන් බලෙන් දාලා තිනවා කෑලි මේකට දැන් මේ සහෝදරිය කිව්වා වගේ ඒ කියන්නේ මේ ඒ දැම්මට දැන් අර අපි හිතමු වැලන්ටයින් ඩේ එක ඒ ඔහු හිටිය එකට අනිත් පැත්තේ ආපු මතවාදී ඔහු කෙලින්ම මේකට හේතු ගන්නලා තියෙනවා හැබැයි හේතු ගන්නලා තියෙන්නේ මේ කෘතියට හානියක් නොවෙන්න අර ගලක් ගඟක් ගලනකොට ගඟ බලෙන් හරවන්නේ නැහැ අපිට තේරෙනවා බලෙන් හරවනවා කියලා නමුත් පාඨකයාට මට නම් තේරෙන්නේ
තේරෙනවා නමුත් පාඨකයාට ඒක එච්චර තේරුමක් උන්නේ නැහැ කතාවලින් මේක එච්චර හේතු ගෙන්නුන්නේ නැහැ මම හිතන්නේ අපේ සාහිත්‍ය කලාව පිළිබඳ මම හරිම ආදරෙන් ගරු කරන මම දැකලත් නැහැ මම හම්බිලත් නැහැ තවම මේ අපේ අමරකීර්ති මහත්මයාගේ තියෙන පොතක් මොකද්ද මේ අපු අමුතු කතාවක් ඒක නම් මේ හැමෝම කියවන්න ඕන පොතක් ඒක තමයි මේ අපිට ගොඩක් සාහිත්‍ය දැනුමක් ගන්න පුළුවන් පොත ඉත මම නම් එහෙම කරන එක නෙවෙයි මම බිස්නස් කරන කෙනෙක් නමුත් මේ දැන් යා රන්දිව පත්‍රයේට රන්දිව හරි මම පොඩක් කියන මේක හරි වැදගත් නිසා රන්දිව පත්‍රයටත් කියන ඒවා ඔක්කොම කොපි කෑලි තියෙන්නේ නමුත් ඒක අහුවෙන්නේ නැහැ නමුත් මං කියන්නේ අර ක්‍රීම් ගොඩක් එකතු කළා මිනිහා හොඳ හදනවා අයිස්ක්‍රීම් එකක් ඒක හරි සමාජයට ඒ කියන්නේ මේ කතිකාවට වැදගත් මං අහනවා මේ සහෝදරයන්ගෙන් මේ මේ මේක හරි වැදගත් වෙනවා දැන් W ජයසිරිගේ ඇත්තකම තමයි තියෙන්නේ සිරිපාල තෙපානිස් පොතේ මේ ඇත්තකම තමයි පොඩ්ඩට ගහමරා ගන්න කඩුල්ලේ නාට්‍යය තියෙන්නේ තිලග්ජයරත්න කරන්නේ මේ අනිත් එක මේ ඒම ගමක් ලිව්වයි කියලා සාහිත්‍ය පොතපත ලියනකොට ඒක සත්‍ය භාෂාව වෙන්න ඕනේ නැහැ මම කියන්නේ අමරකීර්ති මහත්මයාගෙන් අහන්නේ තමන්ගේ පරිකල්පනෙට එන ඕනම දෙයක් කියන්න පුළුවන් ජීවිතය සහ කෘතිය කියන්නේ දෙකක් නෙමෙයි එකක් කියලා ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ. එහෙම වෙන්න ඕනේ නැහැ. මගේ පරාවර්තනයක් වෙන්න ඕනත් නැහැ. මගේ පිළිමි පොක් වෙන්න ඕනෙත් නැහැ. කෘතිය වෙන කොහොත් යන්න පුළුවන්. ජීවිතය වෙන කොහොත් යන්න පුළුවන්. ඒක තමයි මම කියන්නේ. මම කියන්නේ හඳගමට ගමෙන් අයින් වෙලා අලුත් විදියට හිතලා නගරයේ විయోజනය කරන්නත් පුළුවන් හඳගමට. එයා හැකියාව තියෙනවා. මම මේ ගැන කතා කරන්න ඉතින් අර සන්නස්ගල මම අර හඳගම එකේ දා කතා කරන නිසා මට අවදගුණා. මේ සන්නස්ගලගේ සන්නස්ගලේ විශාල පරිකල්පන හැකියාවක් තියෙනවා. නමුත් සන්නස්ගල එකක්වත් නැහැ නේද නේද? හරි. ඒකයි. තව ගොඩක් තියෙනවා කියන්නේ ඉතින් අර කතා කරනකොට ඔව්. ස්තුතියි. ඒ අදහස සම්බන්ධයෙන් හෝ වෙනත් අදහස සම්බන්ධයෙන් හෝ තවත් අවස්ථා කීපයක් දෙන්න පුළුවන්. කෙටි අදහසක් කියන්න මට. කබර දෙකක් මේ මොකද ඩාඩියක් වගේ. තරම මං ඒකාවේ මේ පඳුරේ ලාල් ආපු ඉඳලා ලාල්ට හූ කියන්න කවුරුත් නැහැනේ දැන් මං කියන්නේ සංවාදෙ එදට වැඩිලා මං ඉස්සෙල්ලා මේක කියන්න මට කියන්න ඕනේ වෙන දෙයක් පඳුරේ ලාල් ආයෙත් දෙන්න ඇවිල්ලා කාලයක් හිටියේ නැහැ ආයෙත් දෙන්න ඇවිල්ලා මම කියන්නේ මේ සංවාද අවකාශයක් තියෙන කොළඹ අවම වශයෙන් ඉස්සර එක තිබුණා හූ කියන්න හූ කියලා බස්සන්න මේක කරන්න මොකද හඳගම කියලා කියුනේ නිකන් නෙමෙයි මොකද ඊට කලින් එයාව ගිහුව විදිහට හඳගම ගිකට යා මේ ළඟදී ආවර හඳගමගේ මොකද ඉනියමන් ෆිල්ම් එක සම්බන්ධයෙන් තිබ්බ ඒ සංවාදෙදී ඇවිල්ලා නිකන් ඒ කියන්නේ මේ ඕන වෙන්නේ නිකන් වෙන ටෝක් එකක් ටිකක් දැන් මේ සංවාදයක් කළා බුද්ධිමය හෝ දෘෂ්ටිවාදී හෝ කතිකාවක් ඇති වුණා එතුණාට පස්සේ සංවාදේ යන්න ඕනේ වෙන තලයක් නේ මම බැලුවේ මෙයාට කලින් පයින්න කොහොමද කියලා මෙයා පැන්නා හරි ඒ කියන්නේ මම කියන්නේ හූ තියන්න පානුරේ ලාල්ට එන්න දෙන්න එපා හූ තියන්න ආවට කමන්නේ ඒක තමයි මම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැබැයි හූ කීමක් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් හූ තියන්න කියන්නේ පිස්සු පිස්සු ගලින්නේ දැන් හඳගම කියලා දිගටම කියනවා තාම බෑ කිව්ව නැත්නම් තාම බහින්නේ හරි මං මේ එක කණිතක හඳගම සම්බන්ධයෙන් කරපු විවේචනයන් සො පුද්ගලයන් චරිත විදියට අරගෙන දේශපාලන නැතුව පොඩි ෆන් එකක් ගන්න කරන විවේචන ශෛලිය මේක ඉවර කරන්න තිබුණා බහුබූතකාරයෝ සහ යම් යම් මේ කට්ටිය මේගොල්ලන් උඩ දැම්මා අර ඒ වගේ එකෙක් ඉන්නවා පිස්සෙක් තමයි කවුද සේපාල අමරසිංහ මේක ජාති මේ ඩබල් එකයි හරි දැන් ඔය නාලා ගම කාලා කටේ කැරගිලා සංවාද අල කරලා ඌ කරලා දැන් ඇවිල්ලා කොහෙද කියලා නිදාගත්ත අස්සක හරි මම කියන්නේ මේක සංවාද අවකාශ අවුල් කිරීම මම ඒක හතුකලේ මේ සංවාද තියෙන්න ඕනේ ගැටෙන්න ඕනේ විවේචන තියෙන්න ඕනේ හැබැයි මේ වෙන සෙල්ලමක් ඒක අඳුරගන්න විතරයි ඒකත් එක්ක මම මගේ එකතු කිරීම විතරක් කියන්න මම මේකට පොඩි යෝජනාවක් විතරයි කළේ ඒ කියන්නේ මම සාහිත්‍ය කෘතිය සම්බන්ධයෙන් මම අදහස දක්වන්නේ මොකද ඒක ඉතාම හොඳින් සිද්ධ වුණු නිසා කෙටි අදහසක් විදියට කියන්නම් මේ සන්නස්ගල කියන චරිතය ඒක කෘතියේ ඒ අපි හිතුවොත් කෘතිය වියමනක් විදියට අරගත්තොත් ඒක සමාජය මම දැන් ගීතිකා කිව්ව විදියට ඒ සමාජය ඇතුලේ නැවත සන්නස්ගල චරිතයක් සහ ඒ චරිතය සහ කෘතිය අතර සම්බන්ධයක් තියෙන නිසා සන්නස්ගල පැත්තෙන් කිව්වොත් 90 දශකයේ ඇති වුණු එක්තරා සංවාද තලයක් ගැන සන්නස්ගල තවම හිරවෙලා ඉන්නවා කියලා මම හිතන්නේ. සන්නස්ගලේ කෘති ඇතුලේ තියෙන අර අමරකීර්ති මහත්මයාත් දෙන්නපු ඒ තියෙන මේ මේ සහසම්බන්ධ ප්‍රතිපක්ෂවල එකපක්ෂයකට අනන්‍ය වීම නැත්නම් ගම සහ නගරය පිළිබඳව ගමට විරුද්ධව ආපහු නගරයට අනන්‍ය වීම
නැත්නම් සම්භාව්‍ය සංස්කෘතිය වෙනුවට ජනප්‍රිය සංස්කෘතිය අනන්‍ය වීම කියන දෙය 90 දශකයේ ඉඳලා 2008 වගේ කාලය දක්වා 2005 වගේ කාලය දක්වා ලංකාවේ කොළඹ කේන්ද්‍රීය නගර කේන්ද්‍රීය කලා සංස්කෘතික බුද්ධිමය අවකාශය ඇතුලේ මතුවෙච්ච සංවාදයක්. ඉතින් ඒ සංවාදයේ මතුවීමට බලපාපු එක දෙයක් තමයි විශේෂයෙන්ම දේ ධනවාදී සංස්කෘතිය සහ ධනවාදී නිෂ්පාදන මාදිලිය කියලා කාරණා දෙකක් තියෙනවා. කවුරු හරි ධනවාදී සංස්කෘතිය සම්බන්ධයෙන් ਵਿਚාරයකට යන්න ගියොත් එයාට මග හැරෙනවා ධනවාදී නිෂ්පාදන මාදිලිය පිළිබඳ විග්‍රහය. කෙනෙක් ධනවාදී නිෂ්පාදන මාදිලිය දිගින් දිගටම විශ්ලේෂණය කරන්න ගියොත් එයාට මග හැරෙනවා ධනවාදී සංස්කෘතිය අපේ ජීවිත කොච්චර සංවිධානය කරනවද කියන එක. මගේ 90 දශකයේ සංස්කෘතික කතිකාව විශාල කණ්ඩායම් විශාල බුද්ධිමය ප්‍රවණතා කියන මේ අවකාශය ඇතුලේ ගැවසිච්ච සහ ඒකෙන් යම් යම් මූල්‍යමය හෝ සංකේත ඵලයකුත් ලබාගත් චරිතයක් සන්නස්ගල සහ හැබැයි සන්නස්ගලගේ විභවතාවයන් රසක් තියෙනවා. ඒකට දායක කරපු දේවලු සන්නස්ගල තියෙනවා. ඒ නිසා සන්නස්ගල සම්බන්ධයෙන් මට ආන්තික විචනයක් නැහැ. ඉතින් මේ කාරණා අවසන් මම කියන්නේ මේ රාජපක්ෂ ඇතුළු මේ යුද්ධයෙන් පසු ඇතිවෙච්ච තත්වයන් මම කියන්නේ මේ මොකද නගරය ගැන මම හිතන්නේ කමර්ගිට් මහත්මයා කතා කරපු එකත් එක්ක මම හිතන්නේ ඒක හරියට පැහැදිලි වෙයි. මේවා සම්බන්ධයෙන් නැවත හිතන්න ජනප්‍රිය සංස්කෘතිය සම්භාව්‍ය සංස්කෘතිය අතර තිබ්බ විභේදනය කොහොමද? ගම නගරය අතර විභේදනය කොහොමද? දැන් ඇති වෙලා තියෙන අලුත් පන්තිය මොකද්ද? ඒක කලින් පන්තියද? අර හිටිය නාගරික ප්‍රභූ ශිෂ්ට පුද්ගලයා වෙනකොට දැන් ඉන්න මේ ඉතාම හොඳින් මුදල් හම්බ කරගන්න මේ පුද්ගලයා කවුද? මේ කණ්ඩායම කවුද කියන කතිකාව ගැන තවම නිශ්චිත පැහැදිලි දේශපාලන සංවාදයක් ගොඩනැගිලා නැහැ. ඒ නිසා සන්නස්ගල ඇතුළු ඒ පැරණි පරම්පරාවේ චරිත මේ වටහා ගන්නට බැරි අර අතීතයකම නැවත පුනරාවර්තනය කරන්න වෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ නවත කතිකාවක් මේ විශේෂයෙන්ම 2009 ප්‍රභාකරන්ගේ මරණයෙන් සංකේතවත්වන අවසානයෙන් පසු ඇති වුණු අලුත් තත්ත්වය අලුත් සමාජ දේශපාලන සංස්කෘතික අවකාශයේ නැවත විශ්ලේෂණය කරන ව්‍යාපාර කණ්ඩායම් කලාකරුවන් සාහිත්‍යකරුවන් නිර්මාණයේ විය යුතුයි කියලා ඒ පිළිබඳ ඉගියක් පොතෙන් මට සැපයුණා කියලා විතරක් මට පොත ගැන කියන්න තියෙන දේ. ස්තුතියි. අදහස් දැක්වීමට සහභාගී වූ සහෝදර වරුන් සහෝදරයන්ට ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්. ඒක මේ ජනවාර්ගික ගැන විශේෂණයේ යෙදුවේ මේ විශේෂයෙන්ම අපේ රට ගැන හිතලා. ඒ කියන්නේ මේ මම හිතපු විදිහට අපේ රටේ ජාතිකවාදයේ මේ හිංසක තැනකට ගියේ මේ ආර්ථික ජාතිකවාදයේ වගේ කාරණා සම්බන්ධයෙන් නෙවෙයි කියලා මම හිතුවේ. මගේ ඔළුවට ඒ වෙලාවේ තිබුණේ දැන් NM වගේ කෙනෙක් වුණත් ආර්ථිකව ජාතිකවාදියෝ කියලා මට හිතෙනවා. එයාගේ පළවෙනි අර වැදගත් ප්‍රසිද්ධ බජට් එකේදී එහෙම ජනවාර්ගික අපේ ජනවා දැන් මෙහෙමනේ. දැන් ලෝකෙ මේ දවස්වල තියෙනවා ජාතීන් කීපයක් ඉන්න රටවල් වල සාමය සහ මේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න අවධානය යොමු කළ යුතු කාරණා දෙකක්. එකක් අනන්‍යතාව, අනිත් එක සම්පත් බෙදියාම කියන දේ. අපි සම්භාව්‍ය වශයෙන් බැලුවේ සම්භාව්‍ය මාක්ස්වාදී යුගයේදී අපි බැලුවේ සම්පත් බෙදියාම නැත්නම් රීඩිස්ට්‍රිබියුෂන් මගින් සමාජයේ මේ පන්ති විෂමතා අඩු වුණොත් ආර්ථික වශයෙන් මිනිස්සු සාපේක්ෂ වශයෙන් සමානව වුණොත් අර සංස්කෘතික අනන්‍යතා පිළිබඳ කාරණා ඉබේම වගේ නැතිව යයි කියලා. ඉතින් නමුත් දැන් සංවාදයේ ඇතුලේ තියෙනවා අනන්‍යතාව කියන එක. ඒක ජනවාර්ගික වෙන්න පුළුවන්, ලිංගික වෙන්න පුළුවන්, ස්ත්‍රී පුරුෂ වශයෙන් මේ නව කතාවේ සෑහෙන මම කතා කරමු නැති දෙයක් තමයි අනන්‍යතාව පිළිබඳ කාරණේ. ඊළඟට ලිංගික රුචිය පැත්තෙන්, ඒ කියන්නේ සමලිංගිකද විරුද්ධ ඒද නැත්තම් දෙකමද, ඒ වගේ අනන්‍යතා, ප්‍රාදේශීය අනන්‍යතා, ඒවා වැදගත් කියන තැන. ඒ සම්බන්ධයෙන් ගොඩක් ලියන අයව නැන්සි ෆ්‍රේසර් වගේ
තරමක් ලිබරල් වාදී තැනක ඉඳලා ලියන අය. ඒ ඒ කාරණේ හින්දා විතරයි මම ගොඩක් හිතලානේ මේ ජනවාර්ගික කියන එක ඒ වචනේ පාවිච්චි කරේ. අනිතක තමයි මට ටිකක් දුරට මේ ටිකක් දුරට ආර්ථික ජාතිකවාදයට මගේ පොඩි කැමැත්තක් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ එක්තරා ආකාරයකට ජාතික ආර්ථිකය සුරක්ෂිත කරන්න යම්කිසි ජාතිකවාදී මේ පියවරක් ගන්න එක මම ඒක වැරදි කියලා කියන අයත් ඉන්නවා. මටමත් හිතෙනවා ඒක වැරදි ඇති කියලා. විශේෂයෙන්ම ආර්ථික ස්වයංපෝෂිත කම රමේවා මම හිතන්නේ මේ ලෝකේ කරගෙන යන්න පුළුවන් ධර්මයේ කියලා. නමුත් මට එක්තරා ආකාරයකට ආර්ථික මේ වශයෙන් ජාතිකවාදී ගැන යම්කිසි කැමැත්තක් තියෙනවා. ඒක වැරදි කියලා කියන අය මෙතනත් මේ සභාවෙත් ඉන්නවා. බොහොම ස්තුතියි. එමනම් මේ කටයුත්ත සමාප්ත කරන්නට අපට පුළුවන් සංග්‍රහයක් තියෙනවා. එයත් භුක්ති විඳින්න ඊළඟ තොටුපළේදී මුණ ගැහෙමු. සුබ සන්ධ්‍යාවක්. Thank you.